දේශනක්. ආයිබෝවන්. අද බොහොම වැදගත් දවසක්. අද බොහොම විශේෂ දවසක්. සමගි ජන සංධානයට සෑම දිනම එකතු වෙන හැම ගමක් පාසා එකම අරමුණකින් ගොඩනැගෙන දෙවන්ත සංවිධානයේ බිහි වෙන්නට ඇති තවත් සල්ප මොහොතක් පමණයි. அனைவருக்கும் இனிய காலை வணக்கம். இன்று ஒரு மிக முக்கியமான நாள். தேசிய வரலாற்றிலேயே குறிப்பிடத்தக்க ஒரு நாளாக இந்த நாள் அமையப்போகிறது. இன்னும் சற்ப வேளையிலேயே இந்த நிகழ்வு பிரம்மாண்டமாக ஆரம்பிக்கவிருக்கிறது. Ladies and gentlemen, good morning to all of you and a very warm welcome to this pivotal moment in Sri Lankan politics, the launch of Samagi Jana Sandhanaya. We're about to get started with our proceedings. ආදරණීය මිතුරනි, අප මේ සිටින්නේ අතිශය තීරණාත්මක සංදිස්ථානයක. රටේ අනාගතයේ සුබවාදීද නැතිද යන බව තීරණය කරන තෝරා ගැනීමක් අප සැම ඉදිරියේ තිබෙනවා. මෙතෙක් රට පාලනය කළ බෙදුම්වාදී දේශපාලන කඳවුරු අපේ ආදරණීය මාතෘභූමිය පත්කර ඇති අගාධය අප සැමටම පැහැදිලියි. අපි බෙදීමේ වේදනාව විඳ දරාගත්තා. දැන් එක්විය වෙනස් කිරීමට කාලය ඇවිල්ලා තිබෙනවා. අපි මෙවර දේශීය සංවර්ධනය වෙනුවෙන් සැමට දියුණු වීමට ඇති අයිතිය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න, වෛරය පතුරවන, අර්බුද ඇති කරන, බොරු පොරොන්දු දෙන පාර්ශව ප්‍රතික්ෂේප කරන්න, දේශය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න, වාර්ගික ජනාධිපති කෙනෙකු නොවී ඔබ සැවොම ගැන හිතන එකම ශ්‍රී ලාංකේය ජනාධිපති වන බවට මම ඔබට පොරොන්දු වෙනවා. රටේ ජයග්‍රහණයේ තීරණය ඔබ සැම සතුයි. සැමට ජයක්, සමගි රටක්. ආදරණීය මිතුරනි, අප මේ සිටින්නේ අතිශය තීරණාත්මක සංදිස්ථානයක.
රටේ අනාගතයේ සුබවාදීද නැතිද යන බව තීරණය කරන්න තෝරා ගැනීමක් අප සැම ඉදිරියේ තිබෙනවා. මෙතෙක් රට පාලනය කළ බෙදුම්වාදී දේශපාලන කඳවුරු අපේ ආදරණීය මාතෘභූමිය පත් කර ඇති අගාධය අප සැමටම පැහැදිලි. අපි බෙදීමේ වේදනාව විඳ දරාගත්තා. දැන් එක්විය වෙනස් කිරීමට කාලය ඇවිල්ලා තිබෙනවා. අපි මෙවර දේශීය සංවර්ධනය වෙනුවෙන් සැමට දියුණු වීමට ඇති අයිතිය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න, වෛරය පතුරවන, අර්බුද ඇති කරන, බොරු පොරොන්දු දෙන පාර්ශව ප්‍රතික්ෂේප කරන්න, දේශය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න, වාර්ගික ජනාධිපති කෙනෙකු නොවි ඔබ සැවොම ගැන හිතන එකම ශ්‍රී ලාංකේය ජනාධිපති වන බවට මම ඔබට පොරොන්දු වෙනවා. රටේ ජයග්‍රහණයේ තීරණය ඔබ සම සතුයි. සැමට ජයක්, සමගි රටක්. ආදරණීය මිතුරනි, අප මේ සිටින්නේ අතිශය තීරණාත්මක සංදිස්ථානයක. රටේ අනාගතයේ සුබවාදීද නැතිද යන බව තීරණය කරන්න තෝරා ගැනීමක් අප සැම ඉදිරියේ තිබෙනවා. මෙතෙක් රට පාලනය කළ බෙදුම්වාදී දේශපාලන කඳවුරු අපේ ආදරණීය මාතෘභූමිය පත් කර ඇති අගාධය අප සැමටම පැහැදිලි. අපි බෙදීමේ වේදනාව විඳ දරාගත්තා. දැන් එක්විය වෙනස් කිරීමට කාලය ඇවිල්ලා තිබෙනවා. අපි මෙවර දේශීය සංවර්ධනය වෙනුවෙන් සැමට දියුණු වීමට ඇති අයිතිය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න, වෛරය පතුරවන, අර්බුද ඇති කරන, බොරු පොරොන්දු දෙන පාර්ශව ප්‍රතික්ෂේප කරන්න, දේශය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න, වාර්ගික ජනාධිපති කෙනෙකු නොවි ඔබ සැවොම ගැන හිතන එකම ශ්‍රී ලාංකේය ජනාධිපති වන බවට මම ඔබට පොරොන්දු වෙනවා. රටේ ජයග්‍රහණයේ තීරණය ඔබ සැම සතුයි. සැමට ජයක්, සමගි රටක්. නිවහල් රටකින් සුබ හිරු නැගනි, නිගැලැල් යුගයක නව මන් තනමි, සිව්දසකින් ජන ගංගා මවමි. ජය ජය වේවා සැමටම සතර නොකිලිටි හිතකින් පිරිසිදු නමකින් මේ පොළොව මතින් මිනිසුන් අතරින් පහු නැති නිතකින් ජය ජය වේවා සැමටම සතර
සතකින් සුබහිරු නැගැමි නිගලැල් යුගයක නව මං තනමි සිව්දැසකින් ජනගංගා මවමි ජය ජය වේවා සමටම සතර ජය වේවා නායකතුමනි මුළු රටක් බලා සිටින මොහොතක මුළු රටම බොහෝ බලාපොරොත්තු දල්වාගෙන සිටින මොහොතක අද බොහොම අපූරු ක්‍රියාකාරකමක් ක්‍රියාත්මක වන රටේ හැමෝම එකම අරමුණකින් මේ අරමුණත් සමග වැදී තිබෙන්නේ. එනිසා තමයි දිස්ත්‍රික්ක 25ක් නියෝජනය කරමින් ගමට නගරයට පළාතට මේ සියලු නියෝජනයන් සහිතව අපි ආරාධනා කරන්නේ අපේ කමට පොල් තෙල් පහන්සිල පහන් කරමින් රට පහන් කරන්නට. எல்லோருக்கும் தேவைப்படுவது ஒரு வெற்றிகரமான வாழ்க்கை. அந்த வாழ்க்கையை தேடிய ஒரு நாள் இன்றைய நாளாக அமைய போகிறது. அந்த வகையிலே 25 மாவட்டங்களையும் நியோஜியப்படுத்தி ஒவ்வொருவரும் மங்கள விளக்கேற்றலை ஆரம்பித்து வைக்கின்றனர். Ladies and gentlemen, we now begin our proceedings with the lighting of the oil lamp. We have 25 representatives from the 25 districts of Sri Lanka coming forward to participate in this traditional ritual. This act by the representatives of all the districts symbolizes the unity and collective spirit of our nation. And as each representative lights the lamp, they bring with them the hopes, the aspirations, and their dreams of their respective districts. And together as one, we illuminate our path towards a harmonious and prosperous future for Sri Lanka. උතුර දකුණ බටහිර නැගිනහිර සුන්දර මධ්‍යම කඳු කරේ හදවත් එකම අරමුණකින් එකට යාවෙන දවසක් අද. සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ශ්‍රී ලාංකික නියෝජනයන්, බෞද්ධ හින්දු මුස්ලිම් කතෝලික අන්‍යාගමික නියෝජනයන්, සංඝ වෙද ගුරු ගොවි කම්කරු සියලු සමාජ ස්තර සියලු වෘත්තික නියෝජිතයන් මෙන්ම මේ පොළව දැනෙන හැඟෙන සියලු ප්‍රවේශයන් අද එකට එකතු වෙලා ඉන්නේ. ශ්‍රී ලංකේ ඉතිහාසයේ සියලු නියෝජනයන් සහිතව බිහිවන දෙවැන්තම දේශපාලන සන්ධානය බිහි කරන්නට ඒ සමගි ජන සන්ධානයයි. ඒ දෙවැන්ත කාර්යයේදී තම කරමත උරදින වගකීම කවදත් මනාලි සිටු කළ සමගි ජන බලවේග මහලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමනි, ඔබටයි ආරාධනය සියලු දෙනා පිළිගන්නට. இலங்கை அரசியல் வரலாற்றில் மிக முக்கியமான நாள், குறிப்பிடத்தக்க ஒரு நாள். இலங்கையை எதிர்பார்ப்பது இலங்கை மக்களுடைய அபாவாக இருப்பது ஒன்று பெற்ற ஒரு நாள். சட்ட ரீதியாக ஒன்றுபட்டிருந்தாலும் மன ரீதியாக ஒற்றுமையை மக்கள் இன்னும் உணரவில்லை. சமூகத்தினை ஒன்றாக்கி அனைவரும் ஒன்று என்ற அடையாளத்தினை கொண்டு வரும் ஜனாதிபதியே இன்றைய இலங்கைக்கு தேவை. இன்று அதற்கான நாள். அந்த வகையிலே நிகழ்வின் ஆரம்பமாக கௌரவ ரஞ்சித் மத்துப பண்டார அவர்களை நாங்கள் மேடை கலைக்கின்றோம் ஒரு சிறை உரையாற்றுவதற்காக. அதி கௌரவனீய நாயக சுவாமி நான்சலேத்துலு ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. இந்து පූජකතුමනි, ඉස්ලාමීය පූජකවරුනි, ඒ වගේම කතෝලික පූජකවරුනි, සියලුම පූජ්‍ය පක්ෂීන් අවසරයි. සමගි ජන බලවේගේ සමගි සන්ධානයේ නායක ලබන 20 සැප්තැම්බර් 21 වෙනකොට නියත වශයෙන් මේ රටේ
ජනාධිපති පදවියට පත්වෙන සජිත් ප්‍රේමදාස මැතිතුමනි. ඒ වගේම අපේ සමගී ජන සන්ධානයේ අපේ නායකයෝ වශයෙන් අපිත් එක්ක කටයුතු කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ රාව් ෆකි මැතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගණේෂන් මැතිතුමනි, කංකර ජාතික පෙරමුණේ පීදිගම්බර මැතිතුමනි, කඳුරට ජනතා පෙරමුණේ රාධකෘෂ්ණන් මැතිතුමා, නිදහස් ජනතා සභාවේ නායක දලසලහ පෙරුම් මැතිතුමා, ජීඑල් පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා, ඒ වගේම පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන් රණතුංග මැතිතුමා ඇතුළු සියලුම දේශපාලන නායකයනි, ඒ වගේම අපේ පක්ෂයේ ජාතික සංවිධායක 37 නායක මැතිතුමා, ලේකම් භාණ්ඩාගාරික හර්ෂදි සිල්ල මැතිතුමා, අපේ ජ්‍යෙෂ්ඨ නායක වෙන ලක්ෂ්මන් කිරියල්ල ඉම්තියාස් පාකී මාක කබී රශිම් මැතිතුමා ඇතුළු සියමුම මන්ත්‍රීවරුනි, ඒ වගේම සියලුම සංවිධානවල නායක මහත්ම වාත්පීනි, අද සමගි ජන බලවේගය තවදුරටත් ශක්තිමත් කරන්න සමගි ජන සන්ධානයේ විදියට මේ රටේ පුළුල්ම බලගතුම ජයග්‍රාහී සන්ධානය පිහිටවන්න මේ රටේ ප්‍රබල ශක්තිමත් පක්ෂ කීපයක් අද අපිත් එක්ක එක්කහු වෙනවා. අපි දන්නවා අපේ රට අද අභියෝගයකට මුහුණ දුන් වෙලාවක්. එක පැත්තකින් ආර්ථික අර්බුදය, අනිත් පැත්තෙන් දේශපාලන අර්බුද, අනිත් පැත්තෙන් නීතිය හා සාමය කඩා වැටිලා අපිට එහෙමනම් මේ රට ගොඩ ගන්න නිවරදිව ප්‍රශ්නය අඳුනාගෙන නිවරදි ක්‍රියාමාර්ගයක් ගන්න නායකත්වයකට මේ රට බාර දිය යුතුයි. අපි දන්නවා දැන් රටේ ජනතාවද බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඇති නැත පරතරය වැඩි වෙලා, බදුබර වැඩි වෙලා, තුන් වේලම කන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. අපි අහනවා මේ කාරණේ කාටද කරන්න පුළුවන්? ජනාධිපති රනිල් වික්‍රමසිංහට නව ලිබරල් වාදයෙන් ඒදේ කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණට කළු සල්ලි සුදු කළා ඒක කරන්න බෑ. නාමල් රාජපක්ෂට මේ රට බංකොලොත් කරපු කාණ්ඩයමට ඒක කරන්න බෑ. එහෙමනම් අද නව දර්ශනයක්, නව වැඩපිළිවෙලක් යටතේ යන සජිත් ප්‍රේමදාස මැතිතුමාද සමාජ වෙළඳපළ ආර්ථික වැඩපිළිවෙල යටතේ, ඒ වගේම මේ රටේ ජනතාව ගොඩ ගන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. මේ රටේ ඉතිහාසයේ දශක ගානකට පස්සේ උතුරත් දකුණත් මධ්‍යම කඳකුරයත් බටහිරත් නැගෙනහිරත් සියලු දෙනාගේම කැමැත්ත තියෙන නායකයෙක් අද මේ සන්ධානය ශක්තිමත් කරන්න නායකත්වයට ගෙනල්ලා ලබන 21 වෙනිදා සැප්තැම්බර් මාසේ මේ රටේ බලයට පත් කරනවා. අපේ පක්ෂයේ අපේ සන්ධානය සිංහලද, දමිලද, මුස්ලිම්ද, වර්ගද, ඒ වගේම බෞද්ධද, හින්දුද, කතෝලිකද, ඉස්ලාමිද, සියල්ලට එකට හිටගන්න පුළුවන් ශක්තිමත් සන්ධානය පක්ෂයක් කියලා අපි තමුන්ඩාන්සලට ප්‍රකාශ කරනවා. එනම් මේ රටේ අද අපි දැන්ටමත් මේ සම්බන්ධව අපිත් එක්ක සම්බන්ධ වෙන නායකයෝ, මම ඉස්සෙල්ලම මම කැමැති පිළිගන්න අපි සියලු දෙනාම අපි නායකත්වයේ පිහිටවන සියලු දෙනා මේ රටේ අති බහුතරය පක්ෂ ශක්තිය දෙන අපේ පක්ෂේ නායක සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මා ගෞරවයෙන් පිළිගන්නවා.
වගේම ශලනි ප්‍රේමදාස මැතිනිය මම ගෞරවයෙන් පිළිගන්නවා. ප්‍රසමාවෙන් අපේ ගෞරවනීය මහා සංඝරත්නය අන්‍යාගමික පූජකවරුන් පිළිගන්නවා. ඒකම රවුෆ් ෆකීම් අපේ මුස්ලිම් කොංග්‍රස් නායකතුමා, ඒ වගේම නිදහස් ඡන්දානයේ නායක දල සලහප්පෙරුම් මැතිතුමා, ප්‍රජාජනතවාදී ජනතා පෙරමුණේ මනෝ ගණේෂන් මැතිතුමා, කම්කරු ජාතික පෙරමුණේ ඉදිකම්බර මැතිතුමා, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා, ජීඑල්පී රිස් මැතිතුමා, රාධ ක්‍රිෂ්ණන් මැතිතුමා, ඒ වගේම පුරවැසි බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග මැතිතුමා ඇතුළු සියලු දෙනාම ඉතා ගෞරවයෙන් ඒ වගේම මේ ස්ථානයට පැමිණි අපේ පක්ෂයේ නිලධාරීන් ඇතුළු සියලුම මන්ත්‍රීවරු, පළාත් පාලන පළාත් සභා හිටපු නියෝජ්‍යවරු, නියෝජිතවරු, ඒ වගේම රට පුරා විහිදී සිටින අපේ පක්ෂෙත්, අද අපිට එක්ක අහුවෙන පක්ෂවලත් සියලුම සමාජික මහත්වරු ඉතා ගෞරවයෙන් පිළිගනිමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අද මේ ආරම්භ කරන වැඩපිළිවෙල නියත වශයෙන්ම ජයග්‍රාහී ගමනක, මේ රට ගණ ගොඩ ගන්න ගමනක ජයග්‍රහණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නවතිනවා. බොහොම රට දිනන ගමනක ආරම්භය මහලේකම් තුමනි, ඔබතුමා වේදිකාවේ රැඳෙන්නට අපි ආරාධනා කරනවා. මොකද සුවිශේෂීම අවස්ථාව දැන් තවත් සල්ප මොහොතකින් ඔබ ඉදිරියේ තබන්නට අපි බලාපොරොත්තු වෙන නිසා. උතුරු කොරේයෙන් මෙන්ම රට නියෝජනය කරන ප්‍රධානතම තමිල දේශපාලන පක්ෂ, නැගෙනහිර ප්‍රමුඛව රට නියෝජනය කරන ප්‍රබලතම මුස්ලිම් පක්ෂ, ජනප්‍රසාදයේ දිනු ජන බලය සිය ප්‍රතිපත්ති පවා නොදුන් රටට අවැසි දේශපාලඥයන්, ඒත් එක්කම අද දවසේදී සමගි ජන සන්ධානය තුළ සන්ධානගත වන මොහොත, ඒ ලියවිල්ලට තම අත්සන තවා රට වෙනුවෙන්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් රට දිනන නායකත්වයත් සමග එම වැඩපිළිවෙල අරඹන මොහොත අපි තම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා සමගි ජන බලවේග නායක, සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට වේදිකාවට. இன்றைய நாளின் ஒரு முக்கியமான தருணத்திற்கு நாங்கள் வந்திருக்கின்றோம். ஐக்கிய மக்கள் கூட்டணியின் உறுதிமொழி கையொப்பமிடும் நிகழ்வு இன்னும் சற்று வேளையிலே ஆரம்பிக்கவிருக்கிறது. அதற்காக கௌரவ எதிர்கட்சி தலைவர், ஐக்கிய மக்கள் சக்தியின் தலைவர் சஜித் பிரேமதாஸ் அவர்களை அன்போடு மேடைக்கு அழைக்கின்றோம். Saracen, the Unua Yali Kendan at the Saracen.
හැමෝම නියෝජනය කරන ජනපති. රටේ සියලුම දිශාවන් යා කරන ජනපති. හැමෝගෙම හදවතේ රැදෙන ජනපති, දිනන ජනපති. සුභමූර්තියෙන් සමගි ජන සන්ධාන සංගත සංවිධානය වීමේ ඒ ලිපියට අත්සන් තබන මොහොත. ඔබ සෑම සිළු දෙනාගේම හෘදයාංගම අත්පොළ සන්නාදයත් සමගින් සුභමූර්තියෙන් රටේ දියුණුවට ඔහු ඒ අත්සන විදන්නේ. එතෙකම සමගි ජනබලවේග මහලේකම්තුමාටත් අපි ගෞරවෙන් ආරාධනා කරනවා. තමන්ගේ අස්සන මේ එකම අරමුණ දිනන රටක ජනපති සමග ඉදිරියට යන්නට ඔබ සෑම සිල් දෙනාගේම ප්‍රසාදයත් එක්ක අත්සන් තබන්නට. අද දවසේදී සියලු හදවත් එකට බැඳී හමාරයි. සියලු දෙනා එක අරමුණකට එකතු වී හමාරයි. හැම හදවතකම රිද්මය සජිත් සජිත්. එනිසා මේ සියලු දෙනාම එකට එකතු වෙන වෙලාවේ සමගි ජන සන්ධානය සමග බොහොම බලාපොරොත්තු සහගතව සන්ධානගත වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මැතිතුමාට ඔබ සැමගේ අත්පොළ සන්නාදයක් සමගින් තමන්ගේ අස්සන උදන්නට අපි ආරාධනා කරනවා. ඒත් එක්කම ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගණේෂන් මැතිතුමාට, කම්කරු ජාතික පෙරමුණේ නායක පළනී දිගම්බර මැතිතුමාට, කඳුරට ජනතා පෙරමුණේ නායක රාධා ක්‍රිෂ්ණන් මැතිතුමාට, නිදහස ජනතා සභාව පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන්ට, ආදරණීය මිනිසුන් රොද බැඳගත් මොහොතක්, ආදරණීය මිනිසුන් රට ගොඩනගන්නට හදවතින් බැඳුණු මොහොතක්, මුළු ශ්‍රී ලංකාවම එකම අරමුණකට ඔද බැඳගත් මොහොතක් අද අපේ රටට
බොහොම සුවිශේෂී වූ දවසක්. අපි හැමෝගේම අරමුණ රට ගොඩ නැගීම. ඒ සඳහා උතුර, දකුණ, බටහිර, නැගෙනහිර සුන්දර මධ්‍යම කඳුකරයේ හැම හිතක්ම, හැම හදවතක්ම ඔබගේ ප්‍රතිචාරයත් එක්ක එකට බැඳෙන මොහොතයි මේ. රට දිනවන දෙවැන්තම සංවිධානය, ශ්‍රී ලංකීය දේශපාලන කරලියේ පිහිටුවන දෙවැන්තම සංවිධානය, සෑම නියෝජනයක්ම එකවන්ව ඒකාත්මිත වන දෙවැන්තම සංවිධානය, ඒ තමයි සමගි ජන සන්ධානය. இலங்கை அரசியல் வரலாற்றிலேயே மிக முக்கியமான ஒரு நாள், மிக முக்கியமான ஒரு தருணத்திலேயே நாங்கள் இணைந்திருக்கின்றோம். மக்கள் சக்தி இன்று மக்கள் கூட்டணியாக மாறுகிறது. கூட்டணி கையம்பமிடுதலில் கௌரவ ரவுஃப் அகீம் அவர்களும், அதே போல கௌரவ மனோகணேசன் அவர்களும், கௌரவ பழனி திகாம்பரம் அவர்களும், கௌரவ ராதாகிருஷ்ணன் அவர்களும், கௌரவ பேராசிரியர் ஜி எஸ் பீரிஸ் அவர்களும், கௌரவ டலஸ் அல்ஹபெருமா அவர்களும், கௌரவ தயஸ்ரீ ஜயசேகர அவர்களும், கௌரவ அசங்க நவரத்ன அவர்களும், நிதஹச ஜனதா சபாவ பார்லிமேந்து கண்டாயம் நாயக மகாஜார ஜி எல் பீரிஸ் பத்துமன் அத்சந்தப நமஸ்தாவ ඔවත්සන්තපන්නේ බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මහජන නියෝජිත පිරිසක් වෙනුවෙන් තමයි ජීඑල් පිරිස් පැතුමන් අත්සන යෙදුවේ. මීළඟට නිදහස ජනතා සභාවේ නායක දලස් අලහප්පෙරුම මැතිඳුනුයි මේ සන්ධානයත් සමගින් එකතු වෙන්නේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගුණපාල රත්නසේකර, අම්බර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවලතුළු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙනුයි අද දලස් අලහප්පෙරුම මැතිතුමන් ගිවිසුම් ගත වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය දයාසිරි ජයසේකර මැතිතුමන් දැන් තමන්ගේ අත්සන තබා රට දිනවන වැඩපිළිවෙලට එකතු වෙන බොහොත. நாட்டை வெற்றி கொள்வதற்காக இலங்கை சுதந்திர கட்சியை முன்னணிப்படுத்தி கௌரவ தயஸ்ரீ ஜயசேகர அவர்கள் இப்பொழுது கையொப்பமிட்டிருந்தார். புரஹசி ஹண்ட பஹுஜன வியாபாரே நாயக 96 லோக கிரிக்கெட் சூர அர்ஜுன ரணதுங்க மதிதுமன் රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට සුබ මූර්තියෙන් එකතු වන්නේ මේ ආකාරයෙන්. ඒ දෙකම දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන නියෝජිතයන් අද රොද බඳිනවා
මේ ක්‍රියාකාරකමත් එක්ක. යහපාලනය සඳහා ජාතික පෙරමුණේ ලේකම් ELB සවිල් මැතිතුමායි දැන් තම අස්සන යොදුන් ලබන්නේ. එත එකම ප්‍රගශීලී දෙමළ ජාතික පක්ෂයේ ලේකම්තුමන් විජේසුන්දරම් රමේෂ් මහතා ඉන් අනතුරුව සංවිධානය සමග අපූරුවට අත්වැල් බැද ගන්නවා. විවිධන රණවිරු සංවිධානයේ ප්‍රධානි ජෙනරාල් මහේෂ් සේනානායක මැතිතුමන් හිටපු යුද හමුදාපතිතුමන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්වල් බැදගනු ලබනවා. එතෙකම රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංවිධානයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු මහත්මිය මේ අවස්ථාවට එකතු වන්නේ රට වෙනුවෙන් රටේ මිනිසුන් වෙනුවෙන් ඉදිරි ගමන වෙනුවෙන්. මේ සියලු කාරණා විනීතභාවයෙන් යුක්තයි. මේ සියලු කාරණා ජනතාව වෙනුවෙන්මයි. මේ සියලු කාරණා රට වෙනුවෙන්මයි. සෑමට ජයගෙනන සමගි රටක් ගොඩනගන බවට අපට ඇත්තේ අවංකත්වය මුසු වූ දැඩි විශ්වාසයක්. අත්සන් කළ සියල්ල එය ප්‍රතිඥාවකින් අපි ඔබ ඉදිරියේ තබනවා. ආරාධනා කරන කැමති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මැතිතුමාට ප්‍රතිඥා දෙන්නට ඔබ සියලු දෙනාටම වේදිකාවේ රැඳී සිටින්නට ආරාධනා කරන මොහොතේ. සියලු දෙනාම ආරාධනා කරනවා ප්‍රතිඥාව ලබා දෙන්නට, මේ මොහොතට එක්වන්නට. ජීවිතේ රට වෙනුවෙන් බැඳුණු කාරණා, ජීවිතේ හදවත් ඒකාත්ම දින කාරණා, රට වෙනුවෙන් කැප වෙන කාරණා, දිනන රටක ජිනන ජනපති සමග මේ මොහොතේදී අපි ප්‍රතිඥාව මෙයා කරන් ලබා දෙමු. සුබ උදෑසන සියලු දෙනාටම. සියලු දෙනාම නැගී සිටින්න. සමගි ජනසන්ධානය, සමගි රටක් සැමට ජයක් වෙනුවෙන් සම්මුතිය, සමගි ජනසන්ධානයේ ප්‍රතිඥාව. සියලු දෙනාම පපුඩක් තබා මා කියන දේ නැවත ප්‍රකාශ කරා. නිදහස්, නිවහල්, නොබෙදුණු, අභිමානවත් දේශයක ජාතික අනන්‍යතාවය රැක ගනිමින් ශ්‍රී ලාංකීය ජාතිය ලෙස සහජීවනයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් බිහි කිරීම සඳහාත් දිලිඳුකම මුලිනුපුටා දැමීම අපගේ පරම වගකීමක් ලෙස සලකා දිලිඳුභාවයේ පත්ල මත ජීවත් වෙන පවුල් වෙත අවශ්‍ය සම්පත් සහ සාධාරණ අවස්ථා ලබා දී ඔවුන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වයන් පෝෂණය ඔස්සේ පිරිපුන් සමාජයක් නිර්මාණය කිරීම සඳහාත් නූතන ලෝකයට ගැලපෙන ගුණාත්මක අධ්‍යාපන රටාවක් සමග විෂමතාවයන් අවම කරගත් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යයන ක්‍රමවේදයක් සකස් කර ගැනීම සඳහාත් වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට හැකි ශක්තිමත් නීති පද්ධතියක් බිහි කිරීම සහ
රටේ අපගමනය වෙනුවේ මූලික වූ සීලු තරාතිරම්වල වංචනකයන්ට හා දූෂිතයන්ට උපරිම දඬුවම් ලබාදී අයථා ලෙස උපයාගත් සියලු දේපළ සහ මුදල් නැවත මෙරට ජනතාව වෙත ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහාත් ප්‍රජාතන්ත්‍රවාදය නීති ආධිපත්‍ය මානව හිමිකම් හා සංස්කෘතික අන්‍යෝන්‍ය ගරුත්වය සුරකින පාලන තන්ත්‍රයක් බිහි කිරීම මෙන්ම මව්බිමේ අභිවෘද්ධිය කේන්ද්ර කොටගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ශක්තිමත් සහ ස්ථාවර ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ආරක්ෂාවට හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය අංගයන්හි රාජ්‍ය නැති හැකිරීම අවධාරණය කරන අතර දේශීය විවසායකත්වය සවිබල ගනුමින් දස ලක්ෂක විවසායකත්ව ප්‍රජාවක් ගොඩනංවමින් සහ ආරක්ෂා කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙළඳපළ ආර්ථික ක්‍රමය මූලික කරගත් සීඝ්‍ර හා තිරසාර ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම උදෙසා අදූරදර්ශී සංවර්ධන උපාය මාර්ග අවිධිමත් විදේශ ණය ලබා ගැනීමේ හේතුවෙන් හිරකර ඇති ණය උපුටෙන් රටත් ශ්‍රී ලාංකිකයත් උදවා ගනිමින් විධිමත් කළමනාකාරීත්වයක් තුළින් ණය ගෙවා දැමීමටත් විදේශ සංචිත වර්ධනය කර ගැනීමටත් දරුවන්ගේ ආරක්ෂාව නිවස තුළ සිට පාසලින් සමාජය දක්වාම සුරක්ෂිත කිරීම වෙනුවෙන් නම ක්‍රමවේදයන් හඳුන්වා දීම සහ ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ ආර්ථික හා සමාජීය ප්‍රවේශයන් සිදු කිරීම සඳහා මෙන්ම ආබාධ සහිත සහෝදර ප්‍රජාව ඇතුළු සමාජයේ අවම අවධානයට පාත්‍ර වී ඇති සියලු ජන කණ්ඩායම් අන්තර්ගතණය කිරීම සඳහා පාරිසරික ආරක්ෂාව රැගෙන තිරසාර බලශක්ති කඩති ව්‍යාප්ති කිරීම පරිසර හිතකාමී ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ පරිසර හිතකාමී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදීව සාමූහික ප්‍රයත්නෙන් රාජ්‍ය බලය ලබා ගැනීම සහ රාජ්‍ය බලය පවත්වාගෙන යාම සඳහා සමගි ජනසන්ධානය තුළ සමගි ජන ව්‍යවස්ථාවෙන් ඒකාත්මිකව දුරකථනය ලාංඡනය යටතේ ඉදිරි මැතිවර තරං කිරීමටත් සමගි ජනසන්ධානයේ ජයග්‍රහණය උදෙසා එළඹෙන ඕනෑම මැතිවරණයකදී උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කිරීමටත් එකඟව 2024 නිකිණි මස 8 වැනි දින කොළඹ සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට මව්බිමේ සිවුදකින් පැමිණි
රොද බැඳි දස දහස් සංඛ්‍යාත මහජනතාව ඉදිරිපිට සපත කොට ප්‍රතිඥා දුන් වගයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සියලු දෙනාම මොහොතක් වේදිකාවේ රැඳී සිටින හැටියට ඉල්ලා සිටිනවා. අපි ජයමංගල ගාථාවෙන් ආශිර්වාදය ලබා ගමු. Thank you.
එකම අරමුණකින් රටම එකට එකතු වුණු වෙලාවේ සියලු දෙනාගේ ප්‍රසාදයත් එක්ක වේදිකාවෙන් බැස යන්නට අවසරයි. රට ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව සියලුම පක්ෂ නායකයන්ට, සියලුම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට, ඒත් එක්කම රට දිනවන නායකත්වය. Ladies and gentlemen, Sri Lanka deserves a leader who is dedicated to propelling this country forward, onward, and upward, together as one. Sri Lanka deserves a leader who is a far-sighted pioneer with passion, energy, and commitment to develop proactive strategies and put them into action. Sri Lanka deserves a leader who can bring together people, irrespective of their backgrounds, and steer this nation towards prosperity. We have such a leader in the leader of Samagi Jana Sandhanaya, and it's time now for us to hear him share his vision with us all. இலங்கை எதிர்பார்ப்பது ஒரு தைரியமான தலைவர், அனைவரையும் ஒன்றுபட்ட ஒரு சமுதாயமாக பார்க்கும் ஒரு தலைவர், மனதால் அனைவரையும் ஒன்றுபட வைக்கும் ஒரு தலைவர், நாட்டை முன்னோக்கி எடுத்து செல்லக்கூடிய ஒரு தலைவர். அனைவரனதும் எதிர்பார்ப்பும் அதுவே. ஐக்கிய மக்கள் கூட்டணியின் கௌரவ தலைவரின் எண்ணமும் நோக்கமும் அதுவே. அப்பே ரட்டே ஸ்ரீலங்கிய ஜனபதிவரே பிவினே. මේ තමයි ශ්‍රී ලංකීය ජනපතිවරයා, ශ්‍රී ලංකීය ඉතිහාසයේ ප්‍රථම වරාවට බිහිවන ඒ වෙන කවුරුත් වෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමන්. කඳුළු බිඳුවක මහා බරක් දැනෙන මිනිසා, සිනාරල්ලක මහ ලස්සන දුටු මිනිසා, පුංචි පුංචි දේ තුල මහ මහිම දකින මිනිසා, පුංචි මිනිසුන් ගැන කැක්කුමක් තියෙන මිනිසා, පුංචි මිනිසුන්ගේම මිනිසා. සතුරු කැලක් නෑ, තනියෙන් ජය ලබන ගමන් නෑ, රැවටිලි මගඩිද වංචා නොබනත්කම් හැම වනසා, ජයටම දකිනා දින දුර නෑ. පුංචි කඳුළු බිඳුවක මහ බරක් දැනෙන මිනිසා, සිනාරල්ලක මහ ලස්සන දුටු මිනිසා, පුංචි පුංචි දේ තුල මහ මහිම දකින මිනිසා, පුංචි මිනිසුන් ගැන කැක්කුමක් තියෙන මිනිසා, පුංචි මිනිසුන්ගේම මිනිසා. Oh.
මිනිසුන්ගේම බිහිවෙන මිනිසා. අපේ රටේ බිහිවන ප්‍රථම ශ්‍රී ලාංකීය ජනපති සජිත් ප්‍රේමදාස මහත්මනි නායකතුමනි එන්න වේදිකාවට. සියලු දෙනාගේම හෘදයාංගම ප්‍රසාදය මැදින් රටේ අනාගතය වෙනුවෙන් අපි සැම ගොඩනගන රට වෙනුවෙන් සියලු දෙනාම එකවන්න බැඳී ඉන්න මොහොතේ. ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි හින්දු ආගමික කුරුකල්තුමන්ලා ඉස්ලාමීය ආගමික මෞලවිතුමන්ලා ක්‍රිස්තියානි කතෝලික පූජකතුමන්ලා ප්‍රමුඛ සියලුම ආගම් නියෝජනය කරන ආගමික නායකින් මධ්‍යම පක්ෂ නායකවරුන් එවැගේම අප පක්ෂයේ අප සන්ධානයේ නිලධාරී මණ්ඩල සියලු දෙනා එවැගේම අද දින සමගි ජනබල සන්ධානයට සුබ පතන්නට මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අද ඓතිහාසික දවසක්. ශ්‍රී ලාංකීය දේශපාලන වංශකතාවේ දැවැන්ත පරිච්ඡේදයක් එක ආරම්භයක ඓතිහාසික යුග මෙහෙවරකට මුලපුරන අවස්ථාවේ අප මාතෘභූමියේ ලක්ෂ 220කගේ අභිලාෂයන් අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සමගි ජනබල සන්ධානය ජනතාවාදී සන්ධානය පොදු ජන හිතකාමී රටේ ජනතාවගේ දුක කඳුල වේදනාව තේරෙන සන්ධානය පමණක් නොවේ උප්පරවැට්ටි කුප්‍රකට වංචනික දේශපාලන රටාවෙන් බැහැරවී මේ රටේ දුක් විඳින ජනතාවට උත්තර සපයන විසඳුම් ලබා දෙන සන්ධානයයි අද අපි මේ ආරම්භ කරේ කියන එක මම මේ අවස්ථාවෙන් කියන කැමතියි. අපේ පක්ෂයත් අපේ බලවේගයත් එකමුතුකමින් බිහි වුණු බලවේගයක්. අපි බිහි වුණේ ලක්ෂ 220කගේ ජන දුක නිවාලන්න. අප මාතෘභූමියේ ස්වර්ණමය සංවර්ධන යුගය නිර්මාණය කරන්න. කුමන භාෂාවක් කතා කරත් කුමන ජන ප්‍රජාවකට පක්ෂයකට අපි ඇතුළත් වුණත් අපි හැමෝගෙම බලාපොරොත්තුව නොබෙදුණු රටක රටේ එක්සේසත් භාවය සුරකිමින් විනයකින් යුක්තව අභිමානවත් වැඩපිළිවෙලක් තුළ හොඳ පෞරුෂත්වයක් හරහා විශිෂ්ට මාතෘභූමියක් දේශයක් නිර්මාණය කිරීම අපේ කායන අරමුණයි. නමුත් ඛේදනීය සෝචනීය තත්ත්වය අපි හැම අතකින්ම බෙදිලා ජාතීන් වශයෙන් ආගම් වශයෙන් පක්ෂ වශයෙන් කුල පන්ති ගෝත්‍ර තරාතිරම් වශයෙන් අපි රටක් හැටියට බෙදිලා බෙදෙනව පමණක් නෙවෙයි මේ බෙදිච්ච කැඩුණු ගරා වැටුණු දේශයද අපේ දරු පරපුරට බිහිවෙන්න ඉන්න මතු පරපුරට අපි දායාද කරන්නේ.
එයින් අපි මේ රට මුදවා ගන්නට ඕන. බෙදීම පැත්තක තියලා ඒ බෙදීම පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන වැඩපිළිවෙල නතර කරලා අපේ රටේ දරු පරපුරට, අපේ රටේ පුරවැසි පරපුරට, බිහිවෙන්න ඉන්න මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් දායාද කරන්නට අපි හැමෝම එකමුතුකමින් කටයුතු කරමු. මම සුබපතනවාද මේ එකතුරු කණ්ඩායම පෞද්ගලික අභිලාෂයන් පසක දමලා, මමත්වය පැත්තකට දමලා, ආත්මාර්ථකාමීත්වය පැත්තක දමලා, පරාර්ථකාමී අරමුණින් මට පෙර රට සංකල්පය තුළ ශ්‍රී ලංකාවට පළමු තැන, ශ්‍රී ලංකා ෆස්ට් කියන සංකල්පය තුළ අද අපත් සමග මේ එකතු වුණු සියලු දෙනාටම මම සුබපැතුම් පුද කරනවා. රටේ ලක්ෂ 220ටම මම කියන්න කැමතියි, රට ගොඩ නගන එකමුතුව යන ගමනේ මේ පළවෙනි පියවර පමණයි කියන එක මම ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම සමගියෙන් බිහි වුණු සමගි ජන බලවේගය, සමගියෙන් බිහි වුණු සමගි ජන සන්ධානය, විවිධ කුමන්ත්‍රණ හරහා ඒ විනාශ කරන්නට, ඒ බෙදන්නට විවිධ ක්‍රමෝපායන් හරහා මේ එකමුතු භාවය කුඩුපට්ටම් කරන්නට අද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. අද ඒ ඇත්තෝ හිතනවා අපේ සන්ධානය බාර් පර්මිට් වලට, බියර් පර්මිට් වලට, වයින් ස්ටෝස් වලට, වරදාන වරප්‍රසාද වලට අපේ ආත්මය තුට්ටු දෙකට වෙන්දේසි කරන්නට අපි සූදානම් කියලා. මේ රටේ ඔබටත් ලක්ෂ 220ක් වූ ජනතාවටත් මම පොරොන්දු වෙනවා මේ ජරා ජීර්ණ වූ අසික්කිත රට බංකොලොත් වී තිබෙන බංකොලොත් භාවයෙන් තවත් පතුලටම ඇදවට්ටවන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, බලතණ්හාව, කෑදරකම, ගිජුකම කේන්ද්‍ර කරගත් මේ දේශපාලන රටාව අපි සහමුලින්ම වෙනස් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි ළඟ දියර් බලපත්‍රයට තමන් වදාපු අම්මා තාත්තා ඒ දෙමව්පියන්ට ද්‍රෝහි කරන කිසිම මහජන නියෝජිතයෙක් අපි ළඟ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න. විශේෂයෙන්ම ඇයි අපි මේ එකමුතු භාවය ඇති කරගත්තේ? කුමක් උදෙසාද මේ සන්ධානය නිර්මාණය කරේ? මට මතක් වෙනවා 1929-30 වෙනකොට ලෝකේ නිර්මාණය වුණු මහා ලෝක ආර්ථික අවපාතය තුළ ඇමරිකාවේ එවකට ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් ඒ රට මේ ආර්ථික අවපාතයෙන් ගොඩගන්නට මහා දැවැන්ත සමාජ ගිවිසුමක් ක්‍රියාත්මක කරා. පොදු ජනතාවත් සමග සම්මුතියක් ඇති කරගත්තා. ඒ සම්මුතිය හරහා වසර කිහිපයක කාලය තුළ ඒ මහා ආර්ථික අවපාතයෙන් රට මුදවා ගත්තා.
අද මේ නිර්මාණය වෙන සඳහන. මේ නිර්මාණය වන්නේ මේ රටේ සුවහසක් ග්‍රාමීය නාගරික වතු ප්‍රජාවගේ දුප්පත්කම ව්‍යාප්ත වෙන මොහොතක දුප්පත්කමින් මුදවන්නට අපි දූෂිත වංචනික ක්‍රියාදාමයන් තුළින් රට බංකොලොත් කරපු ඒ ආර්ථික අපරාධකරුවන් අපි අධිකරණයේ ඉදිරියට ගෙනැවිල්ලා නීතිය හමුවේ යුතුකම් ඉෂ්ට කරනවා පමණක් නෙවෙයි, රටට අහිමි වුණු හැම ඩොලරයක්ම, හැම රුපියලක්ම, හැම සතයක්ම අපේ රටේ පොදු ජනතාවගේ උන්නතිය තකා ඒ යොමු කරනවා. අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට මුලපුරමින් ප්‍රාදේශීය ලේකම් උපලේකම් කොට්ටාස 341 නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කරන්නට අපි කටයුතු කරනවා. මගේ පියා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන්න හදනකොට ඔහු සමාජයේ හිටිය කුහකයේ කොට්ටාසයක් ඕවා කොහොමද කරන්නේ, ඕවා කරන්න පුළුවන් වැඩද? අදත් එහෙම කුහකයේ කොට්ටාසයක් ප්‍රශ්න කරනවා. මම ඔබට පොරොන්දු වෙනවා 21 වෙනිදා ඔබ ලබා දෙන ජනතාවාදී ශක්තිය තුල සැප්තැම්බර් 22 වෙනිදා ඉඳලා මේ කියන හැම දෙයක්ම මහපොළුවේ සත්‍ය යථාර්ථයේ බවට පත් කරන්නට හැමෝගේම ඇස්වලට පේන්න, කන්වලට ඇහෙන්න, පපුවට දැනෙන්න ඒ මහා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තැන් තැන්වල අහුමුළුවල කුහක විවේචන කර කර ඉන්න නැතුව මං කියනවා එන්න සමගි ජනබල සන්ධානය එක්ක එකතු වෙන්න. ඇමතිකම් බෙදා හදාගන්න නෙවෙයි, තනතුරු බෙදා හදාගන්න නෙවෙයි, සභාපතිකම් බෙදා හදාගන්න නෙවෙයි, තමන්ගේ ගෝල බාලයින්ට තනතුරු බෙදා හදාගන්න නෙවෙයි. සමගි ජනබල සන්ධානය කැපවෙන්නේ රට ගොඩනගන්නට. මේ හැමෝම සූදානම් වෙන්න පොඩ්ඩක් අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න. ඒ ආදර්ශය ලැබෙන්නේ ඉහළින් කියන එක මං සියලු දෙනාටම කියන්නට කැමතියි. සූදානම් වෙන්න රට ගොඩනගන්නට, සූදානම් වෙන්න රට ශක්තිමත් කරන්න. අපි අපේ මාතෘභූමියේ නව තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරනවා. තොරතුරු තාක්ෂණ විප්ලවය අපි කුඩා මට්ටමින් පටන් ගන්න තිබෙනවා, පාසල් මට්ටමින්. ඒක දීප ව්‍යාප්තව මේ රටේ තාරුණ්‍යත් කේන්ද්‍ර කරගෙන, සිසු පරපුරත් කේන්ද්‍ර කරගෙන මේ රටේ ඉතිහාසයේ ක්‍රියාත්මක වුණු දැවැන්තම තොරතුරු තාක්ෂණ විප්ලවය මේ රටේ ක්‍රියාත්මක කරමින් තොරතුරු තාක්ෂණ නිපුණතාවය තිබෙන මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන පරාදීසිය අපේ මාතෘභූමිය බවට පත් කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. කෘෂි ශේෂ්ත්‍රය, ඒ වගේම දීවර ශේෂ්ත්‍රය, ඒ වගේම තේපොල් රබර් වගා ශේෂ්ත්‍රය, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ශේෂ්ත්‍රය, ස්වයං රැකියා ශේෂ්ත්‍රය, දේශීය නිෂ්පාදනකරුවන්, ඇඟලුම් ශේෂ්ත්‍රයේ සිට සියලුම මාදිලියේ කර්මාන්ත පද්ධතියන් ශක්තිමත් කරන්නට අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය අපි හසුරුවනවා. විශේෂයෙන්ම අපි අපේ රටේ ජාතික සම්පත අපි රැකගන්නවා, අපි ආරක්ෂා කරනවා. අපි අපේ රටේ ජාතික සම්පත පාඩුදායි තත්ත්වයක නොතබා ඒකාබද්ධ රාජ්‍ය පෞද්ගලික ව්‍යාපෘති හරහා පාඩු ලබන හැම ආයතනයක්ම ලාභ ලබන ආයතනයක් බවට රටේ අයිතිය තියාගෙන ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. ගෞරවනීය කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අපි නිර්මාණය කරනවා. විශේෂයෙන්ම මේ රටේ සතර දිග්භාගයේම
පළාත් නමයම දිස්ත්‍රික්ක 25ම ප්‍රාලේ උපප්‍රාලේ 341 වසම් 14,026 ගම් නියම් ගම් 51,000 ජීවත් වෙන සියලුම ජන කොට්ටාස ගොඩනගන්නට අපි කටයුතු කරනවා. උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ ජනතාව ඊ විඳින දුකින් අපි මුදවා ගන්නවා. උඩ රට පහත රට මලයාහ ප්‍රජාව ප්‍රමුඛ වතු ප්‍රජාවගේ ප්‍රශ්නවලට නිශ්චිත විසඳුම් ලබා දෙනවා. මේ හැම කොට්ටාසයක්ම මැතිවරණ සමයට ඒව පාවිච්චි කරනවා දේශපාලන පාපන්දුවක් හැටියට. අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා ජනවරමක් ලැබුණු මොහොතේ සිට මේ රට පුරාවටම ක්‍රියාත්මක කරන ඒ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමය දියත් කරන්නට අපි කැප වෙනවා. එසේනම් මාදරණීය මිත්‍රවරුනි, අපි යන ගමන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ ගමන. ලුම්පන් ගජවිතුරු ධනවාදය බැහැර කරපු, අන්තවාදී සමාජවාදය බැහැර කරපු, ජනතා කේන්ද්‍රීය ශක්තිමත් මැදමාවතක අපි නිරත වෙනවා. අපේ මාතෘභූමියේ අඩකට වැඩි ප්‍රමාණයක් අද දිලිඳුකමින් දුප්පත්කමින් පෙළෙනවා. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දුප්පත්කම තුරන් කරන්නට ජනසභියක් ක්‍රියාත්මක කරා. මේ රටේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පුතුන් බවට පත්වී සිටින අපේ රටේ ජනතාවට නව බලාපොරොත්තුවක් දෙනවා. ජනසභියට වැඩිය ශක්තිමත් අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සීමා සහිත කාලයකට දුප්පත් ප්‍රජාවට ලබා දිය යුතු පාරිභෝජන ශක්තිය, ආයෝජන ශක්තිය, අපනයන ශක්තිය, ඉතිරි කිරීමේ ශක්තිය, නිෂ්පාදන ශක්තිය, මේ හැම ශක්තියක්ම ගොනු කරමින් සදාකාලිකව දුප්පුතුන් බවට පත් නොකොට කෙටි කාලයක් තුළ මේ රටේ දුප්පත් ප්‍රජාවට දුප්පත්කමින් මිදෙන්නට අපි නිශ්චිත වැඩසටහනක් ඉදිරි දිනවකවානුව තුළ එළි දක්වනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ ආර්ථිකය තුළ අපි මේ රටේ පොදු ජනතාව ජයග්‍රාහී තැනකට ගෙනෙනවා. මතක තබා ගන්න සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය කියන්නේ තනි පුද්ගල ගමනක් නෙවෙයි, ඒක පුද්ගල රංගනයක් නෙවෙයි. මම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා රට ගොඩනගන්න සිටින උගත්ම බුද්ධිමත්ම කලපුරුද්ද, පළපුරුද්ද, දැකපුරුද්ද විශිෂ්ටයින් උගතුන් හොඳම කණ්ඩායම ඉන්නේ අපි සතුවයි. සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සතුව. ඒ නිසා අද ඔබ අමතක කරන්නට එපා, අපේ රටේ අසරණ භාවයට පත්වුණු අපේ දරු පරපුර සිටිනවා, අපේ මව් පරපුර සිටිනවා, අපේ ආබාධිත ප්‍රජාව ඉන්නවා. අවදානමට ලක්වුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාව සිටිනවා. ඒ අයට හඬක් නැහැ, ඒ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කවුරුත් නැහැ. එවන් මොහොතක හඬක් නොමැති අපේ මාතෘභූමියේ නිහඬ බහුතරයේ හඬ බවට සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය පත් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම මම ඉල්ලීමක් කරනවා, ගම් නියම් ගම් නගර සිසාරා ගොස් සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කරන්න. මේ ජයග්‍රහණයත් සමග ජයග්‍රහණය කරන්නේ පවුලක් නෙවෙයි, පවුලක සමාජිකයෝ නෙවෙයි,
මෑත ඉතිහාසයේ පෞල්වාදය නිසා අපේ රට විනාශ වෙලා තිබෙනවා. මම නායකයා හැටියට වගකීමක් දරනවා. වගකීමෙන් ප්‍රකාශයකුත් කරනවා. සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය පෞල්වාදය හරහා දේශපාලනය කරන්නේ නැහැ. මගේ පවුලේ සමාජකෙන් මගේ ජයග්‍රහණය වෙනුවෙන් උත්සාහවන්තව වැඩ කරනවා මිස කිසිම අවස්ථාවකදීවත් මොනම අවස්ථාවකදීවත් මේ දේශපාලන පක්ෂය හරහා මගින් පස්සේ අහවලට අහවලගින් පස්සේ අහවලට පක්ෂයත් ලියාගෙන සින්නක්කරොප්පුවකින් රටත් ලියාගෙන සින්නක්කරොප්පුවකින් මෙතෙක් කල් රටේ ක්‍රියාත්මක වුණු ඒ අසික්කිත පෞල්වාදයට සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය නැවතීමේ ලකුණ තබනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් එන්න එකතු වෙන්න එන්න ශක්තිමත් වන්න ඔව් අපිට දිනන්නට පුළුවන් මැතිවරණ ජයග්‍රහණ විතරක් නෙවෙයි දුක් සෝසුම් මැද්දේ කඳුලෙන් පිරිච්ච මුහුණු තිබෙන මේ රටේ සුවහස ජනතාවගේ කඳුළු පිස දමන යුගය සෞභාග්‍ය සම්පන්න යුගය රට ගොඩනගන හැම දෙනාම දිනන යුගයට එන්න එකතු වන්න ඔබේ ශක්තිය ලබා දෙන්න යම් කිසි දවසක මේ රටේ ඉතිහාස පොත ලියවෙනකොට අපි අදහස් කරන්නේ ශ්‍රීමත් ගරු එහෙම නැත්නම් වෙනත් නම්බුනාම නෙවෙයි අපි ප්‍රතික්ෂේප කරන කවද හරි දවසක කියන්නට ඕන කඩා වැටුණු දේශය ගොඩගත්තු ලෝකයේ අනිකුත් රටවල් එක්ක වෙළඳ දේශපාලන ජාත්‍යන්තර ඔය හැම ගනුදෙනුවකින්ම ජයග්‍රහණය කරන්නට පුළුවන් රටේ ජනතාව දිනවපු ස්වර්ණමය යුගය සමගි ජන බලවේගයේ යුගය කියන ඒ නම් වුණාමය ලබා ගැනීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ඉහළම ජනතා සේවාව අපි ඔබ සියලු දෙනාටම ඉෂ්ට කරනවා. රටේ ලක්ෂ 220ක් වූ ජනතාවනි, ඔබ කුමන ආගමකට කුමන කුලයකට ගෝත්‍රයකට පන්තියකට තරාතිරමකට ජන කොට්ටාසයකට පක්ෂයකට ඔබ අයිති වුණත් මමත් ඔබ සියලු දෙනාම සලකන්නේ මගේ පවුලේ සමාජිකයින් හැටියටයි. අනිවාර්යෙන්ම ඔබ සියලු දෙනාගේම ජන ජීවිතය ශක්තිමත් කරන්නට සුඛිත මුදිත කරන්නට අපට කළ හැකි උපරිම කැපකිරීම උපරිම වගකීම අදිෂ්ඨානශීලීව දිවා රෑ නොබලා මේ රට ගොඩගන්නට අප කැප වෙනවාමයි කියමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වර්තමානයක් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. වණක්කම්. අස්ලාමු අලයිකුම්. දෙවි පිහිට. මේක තනිව යන ගමනක් නෙවෙයි. අපි හැමෝම එකතු වී සමගි රටක් සමගි ජයක් නිර්මාණය කරන්න යන ගමනක්. සියලු ජාතීන් සියලු ආගමිකයන් රටට ආදරය කරන සියලු දෙනාම නියෝජනය කරන ගමනක්. ඒ නියෝජනයෙන් අපේ රටේ බිහිවන ප්‍රථම ශ්‍රී ලාංකීය ජනපති සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි.
සමගි රටක් සැමට ජයක් නිර්මාණය කරමින් රට දිනන ගමනට එක් වූ ඔහු නිල්වලා සුළඟමුසු ප්‍රබල පාර්ශ්වකරුවෙක්. වාමාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නේ. ආරාධනය ඔබ අමතන්නට නිදහස් ජනතා සභාවේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලාපෙරුම මැතිතුමනි ඔබතුමාට. ஐக்கிய மக்கள் கூட்டணியுடன் கைகோர்த்திருக்கக்கூடிய கௌரவ திரு டலாஸ் அலஹபெருமா அவர்களை மேடைக்கு அழைக்கின்றோம் சிறு உரையாற்றுவதற்காக. கௌரவனீய மகா சங்கரத்னின் அவசராய் பூஜக உத்துமணி එවගේම අද ඓතිහාසිකව නිර්මාණය වුණු සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ජනනි ප්‍රේමදාස මැතිනියනි, අපේ සන්ධානයේ මහලේකම්තුමා රංජිත් මද්දුම බණ්ඩාර මහලිකම්තුමා ප්‍රමුඛ සියලුම සහෝදර පක්ෂ නායකවරුනි, සංවිධානවල නායක නායිකාවනි, එවැගේම ශ්‍රී ලංකීය දේශපාලන ඉතිහාසයේ මේ අසිරිමත් මොහොතේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වන්නට වාසනා හිමි වූ දිවයිනේ නන්දෙසින් පැමිණි ආදරණීය සහෝදරවරුනි, සහෝදරයනි, මිත්‍රවරුනි, මේ වේදිකාව අපිට ආගන්තුක වේදිකාවක්. අපි හිටපු කඳවුර අත්හැරලා තීන්දුවක් කරන් බැහැර වෙන්න සිද්ධ වුණේ ජනතාව දීපු අසීමිත ජනවරම, උද්දච්චකම නිසාවෙන් ආත්මාර්ථකාමීත්වය නිසාවෙන් චෞරත්වය නිසාවෙන් ඒ ජනවරම පාවදීපු නිසා මිතරුණේ අපට සිද්ධ වුණා ඒ කඳවුරෙන් බැහැර වෙන්න. මේ කඳවුර අපිට අද පිවිසලා ඉන්න මේ කඳවුර ජනතා අභිලාෂයන් රාශියක් පෙරට කරගත්තු කඳවුරක්. මේ වේදිකාව ඉදි වෙලා තියෙන්නේ මෙරටේ බුන්වත් කරනු ලැබූ ආර්ථිකය පුෂ්ටිමත් කිරීමේ අරමුණින්. මේ වේදිකාව නිර්මාණය වෙලා තියෙන්නේ මෙරටේ බෙදා වෙන් කරපු උතුරේ දකුණේ නැගෙනහිර බටහිර අපේ සහෝදර සියල දමිළ මුස්ලිම් මේ සියලු ජාතීන් එකමුතු කිරීමේ උවමනාවෙන් මේ වේදිකාව ගොඩනැගිලා තියෙන්නේ දිවයිනේ සිව් දිගම යාකරන පළමු ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයා විදියට තව දින 45කින් සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරලීමේ උවමනාවෙන් ගොඩනැගිච්ච වේදිකාවක්. ඒ වගේම අමතක කරන්න එපා, මේ වේදිකාව ඉදි වෙන්නේ නිදහසින් පස්සේ අපේ රටේ
ආර්ථික වශයෙන් ජනතාව මුහුණ දීපු සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් ජනතාව මුහුණ දීපු අමිහිරිනම අප්‍රසන්නම විවසන එක අලු මතින් ගොඩ නැගිච්ච වේදිකාවක් බව මිතුරුනි අමතක කරන්න එපා. එනිසා අපි සමගි ජන සන්ධානයේ විදියට අධිෂ්ඨානශීලී මිනිසුන් විදියට අපි මේ වැටුණු රට නැවත ගොඩනගන්න හැකි බව පසක් කරගත්තු ඒකට වීර පාරමිතාවක් පුරන මිනිසුන් විදියටයි එහි ආරම්භක පියවර විදියටයි මේ වේදිකාවට අද වේදිකාව තුල අපි සමගි සම්පන්න වෙලා තියෙන්නේ. හැබැයි වේදිකාවක් ඉදි වූ පමණින් රට හමුවේ තියෙන සියලු බරපතල ගැටලු අභියෝග ජයගත හැකියි විශ්වාස කරන්න එපා. ඒ අභියෝග ජයග්‍රහණය කරන්නට නම් ප්‍රධාන කාරණා තුනක් සම්පූර්ණ වෙන්නට ඕන. එහෙම නැතුව අභියෝග ජයග්‍රහණය කරන්න බෑ. මොනවද ප්‍රධාන කාරණා තුන? ඒ කණ්ඩායමට දක්ෂ නායකයෙක් ඉන්නට ඕන. දක්ෂ නායකයෙක් කණ්ඩායමට හිටියට වැඩක් නෑ. ඒ නායකයට දක්ෂ ටීම් එකක් කණ්ඩායමක් නැත්තම් දක්ෂ නායකයෙක් හිටියත් කණ්ඩායමක් හිටියත් වැඩක් නෑ. ඒ කණ්ඩායමට අති දක්ෂ පරමාදර්ශී වැඩපිළිවෙලක් නැත්තම් අපි මේ වේදිකාව නිදහස ජනතා සභාව විදියට මිතුරුනි තෝරගන්නේ මෙන්න මේ කාරණා තුන පිළිබඳව තියෙන මන අවබෝධයෙන්. ඒ වගේම ඒ කණ්ඩායමට මේ මව්වේ අනන්‍යතාවය මව්වේ අඛණ්ඩව සුරක්ෂිත කරන උවමනාව තාරුණ්‍යයට දරුවන්ට මඟ පෙන්වීම මෙන්න මේ කියන න්‍යාය පත්‍රයේ පෙරදැරි කරගත්තු කණ්ඩායමක් වෙන්නට උනේ. අපි අද නිදහස ජනතා සභාව විදියට මේ වේදිකාවට ගොඩ වෙන්නේ මේ කියන කාරණා තුනම සාක්ෂාත් කරගත හැකි බවට ඇති විශ්වාසය නිසා වෙනුයි. මං ඒ ඇයි කියන කාරණාව කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි කාරණාව අති දක්ෂ නායකයෙක් චරිතවත් නායකයෙක්. මිතුරනි මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ චරිතවත් නායකත්වය අඳුනගත්තේ පළවෙනි වතාවට 2019 ජනාධිපතිවරණයෙන් පසු දවසේ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසමට ජයග්‍රහී අපේක්ෂකයා එනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. හැබැයි මේ පොළොවේ කවුරුත් හිතුවේ නෑ පරාජිත අපේක්ෂකයයි මැතිවරණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් බාර අරගෙන ජයග්‍රහයට සුබ පතන්න මැතිවරණ කොමිසමට ඇවිල්ලෙන්ද කියලා කවුරුවත් හිතුවේ නෑ. අපි දන්න ලෝකේ එක සිද්ධ වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විතරයි. කන්සෙන්සස් ස්පීච් කියලා අපි කියනවා. හැබැයි අපි 2019 නොවැම්බර් මාසෙ මේක දැක්කා. ඔහු නියතමානීව ඒ ජයග්‍රහණය ජයග්‍රහයට සුබ පතන්න තමන ඡන්දේ දීපු ජනතාවට ස්තුති කරන්න ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ වේදිකාවට ආව. ඒකක්
දෙවෙනි කාරණේ ඔබට මතකයි 2020 ජූලි 20 පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණ තියෙන වෙලාවේ මම මතකයි එතුමා නියතමානීව මට එසදා අවස්ථාවක් දුන්නා. අපි 19 උදේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේදී මුණ ගැහුණා. කණ්ඩායම් රැස්වීමෙන් පස්සේ විපක්ෂ නායකතුමාට ගෙනල්ලා මන්ත්‍රීවරු දුන්නා MOU එකක් අත්සන් කරන්න. අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න. ජයග්‍රහණයෙන් පස්සේ මෙන්න මේවා 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 සිද්ධ වෙන්න ඕනි කියලා. මම ඔබට ඉතාම ආඩම්බරයෙන් නිහතමානී හැඟීමෙන් කියනවා මේක අතට ගත්තු සජිත් ප්‍රේම්දාස මැතිතුමා කිව්වේ මොකද්ද? විශ්වාසය තියෙන්නට ඕන කොළවල නෙමෙයි. විශ්වාසය තියෙන්නට ඕන පපුවේ. කොළවල තියෙන විශ්වාසයට දීර්ඝායුෂ නැහැ. මම මේ තීන්දුව ගත්තේ විශ්වාසයෙන්, දලසලහ පෙරම පිළිබඳ විශ්වාසයෙන්. සජිත් ප්‍රේමදාස මැතිතුමනි, එහෙම ලංකාවේ දේශපාලන නායකයෝ තීන්දුව කරන්නේ නැහැ. අවසන් කාරණාව තුන්වෙනි කාරණාව, ඕනෑම රටක දේශපාලකයන් මනින්න තියෙන හොඳම මිම්ම තමයි ඒ දේශපාලකයා තමගේ රටේ දරුවන් දිහා බලන්නේ කොහොමද කියලා කියන එක, ආබාධ සහිත ප්‍රජාව දිහා බලන්නේ කොහොමද කියලා කියන එක. ඒක මිම්මක්. මම ඊයේ පෙරේදව ඔයාලා බැලුවා අපේ මද්දුම බණ්ඩාර මහලේකම්තුමනි විපක්ෂ නායකවරයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු සක්වල ව්‍යාප්තියේදී අවුරුදු දෙකයි පටන් අරගෙන 21 වෙනි ශතවර්ෂයේ ඉල්ලන ශ්‍රී ලාංකීය දූපුතුන් බිහි කිරීමේ උවමනාව ආණ්ඩුවට නෙමෙයි තිබුණේ. අවුරුදු දෙක ඇතුලේ තමුන්නස පුදුම වේවි. අවුරුදු දෙක ඇතුලේ එතුමා පාසල් 386කට ගිහිල්ලා 386කට ගිහිල්ලා දූපුතුන් ස්මාර්ට් දූපුතුන් බවට පත් කරන ව්‍යාපෘතියට දායක වෙලා තියෙනවා. අවුරුදු දෙකට පාසල් 386කට ගිහයි කියලා කියන්නේ හකීම් මැතිතුමනි, විපක්ෂ නායකතුමා දවස් දෙකකට සැරයක් ඉස්කෝලෙකට ගිහිල්ලා තියෙනවා. මමත් හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. හැබැයි මේ රටේ කිසිම අධ්‍යාපන ඇමතිවරයෙක්වත් දවස් දෙක තුනකට සැරයක්වත් ඉස්කෝලෙට ගිහිල්ලා නැහැ. මේ ඔබතුමා මනින්න පුළුවන් එක දර්ශකයක්. එනිසා පළවෙනි දර්ශකය, ඒ වගේම මිත්‍රවරුනි, බලන මේ වේදිකාව ඉදිරිපිට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ටීම් එක මම විග්‍රහ කරන්න යන්නේ නේ. ඔවුන්ගේ ඉතිහාසය දිහා බලන්න, ඔවුන්ගේ භාවිතාව දිහා බලන්න, ඔවුන්ගේ වැඩපිළිවෙල විද්‍යාත්මකව ගොඩනගෙන වැඩපිළිවෙල දිහා බලන්න. කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක්. මෙරට කිසිම දේශපාලන පක්ෂයකට නැති විනයක් සහිත ධෛර්ය සම්බන්න හැඟීම් සහිත කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තුන්වෙනි කාරණේ, මේ කණ්ඩායමට මේ නායකට වැඩපිළිවෙලක් තියෙනවා. මේ ප්‍රතිඥාව විතරක් නෙමෙයි, එතුමා අවධාරණය කරා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙළඳපොළ ආර්ථිකය මේක පදනම් කරගෙන මේ රට හදන වැඩපිළිවෙල තව නොබෝ දිනකින් සමගි ජන සම්දානයේ විදියට, සමගි ජන බලවේගයේ විදියට ඔබ අතට පත් කරාවේ. එසේ අවසාන වශයෙන් මම තමුන්නාසලට මතක් කරන්න කැමතියි, මෙතරුනේ මේ වැඩපිළිවෙලත් එක්ක අපි අරමුණ වෙන්නට ඕනේ
තව දින 44කට පස්සේ මේ රටේ අද ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට ලක් වෙලා තියෙන වෙලාවේ, ඒ අවකාශයන් වහලා තියෙන වෙලාවේ, ආර්ථිකය කේඩරිච්ච වෙලාවේ, ආර්ථිකය හදාගන්න උඩ වෙලාවේ, ඒකට සුදුසුම විසඳුම විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා සැප්තැම්බර් මාසේ 22 වෙනිදා මේ රටේ බාර කරුවා විදියට පත් කර ගැනීමයි. ඒ නිසා සැකයක් තියාගන්න එපා. පන්දවරු 3ට 4ට මේක බෙදෙන්නේ නැහැ. දෙවෙනි 3වෙනි මනාප ගණන් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. සැප්තැම්බර් 22 වෙනිදාට අපේ මහ පොළොවට හිරු පායන්නේ. එකම පක්ෂයකට අයිති නැති, එකම පාතකට අයිති නැති, එකම ජාතියකට අයිති නැති, එකම ආගමකට අයිති නැති, එකම කණ්ඩායමකට අයිති නැති, එකම කල්ලියකට අයිති නැති, එකම පවුලකට අයිති නැති රටටම සජිත් ජනාධිපතිවරයා බවට පත් කරමින් කියලා තමුන්නාසල ප්‍රකාශ කරමින් මේ තීරණාත්මක ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරි දින 43 වේස නොඹලා ධෛර්ය සම්පන්නව වැඩ කරන්නට ඔබටත් අපිත් එක්ක අත්වල බැඳගත්තු සමස්ත රටේම ජනතාවටත් යෝධ බල යෝධ වීරිය ලැබේවා, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බේවින් විසුති. Thank you very much, Honorable Dallas Alahapperuma, for your message highlighting the unity, integrity and inclusivity that are the hallmarks of this alliance that we've launched today. සමගි රටක් තුල සැමට ජයක් නිර්මාණය කරන වෙලාවේ ඔහුටත් විශාල වගකීමක් පැවරි තිබෙනවා. ඔහු ශ්‍රී ලංකීය ජාතියේ සමගිය සංහිඳියාව සාමකාමීත්වය සහ සහජීවනය ගොඩනංවන්නට දැඩි කැපකිරීම කළ කෙනෙක්. සමගි ජන සන්ධානයේ ප්‍රධානතම පුරුකක් ආරාධනය ඔබව අමතන්නට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මැතිතුමන්ට. අடுத்த සිර උරයාචවදකාක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසින් තලයිවර් ගෞරව රවුෆ් හකීම් අවර්ගලේ මඩේ කලකින්චෝ. අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සංඝරත්නයන් අවසරයි. සෙසු ආගම්වල විශේෂයෙන්ම හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරන පූජකතුමන්ලගෙන් අවසරයි. අපගේ ජයග්‍රාහී අපේක්ෂක සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ජලනි ප්‍රේමදාස මැතිණියනි, මහලේකම් රංජිත් මද්දෝ බණ්ඩාර ඇතුළු අද පැමිණ සිටින සෙසු පක්ෂවල නායක මහත්වරුනි, හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, පළාත් සභා ප්‍රාදේශීය සභාවවල හිටපු මන්ත්‍රීතුමන්ලා, ඒ වගේම රටේ හැම අස්සක් මුල්ලක් ගානේ මෙඳලා අද මේ ඓතිහාසික රැස්වීමට පැමිණ සිටින ඔබ සැමෝටම මගේ හෘදයාංගම සලාම්, අස්සලාමු අලයිකුම්, ආයුබෝවන් සහ වණක්කම්.
දවස් කීපයකට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය මෙම ජනාධිපති මැතිවරණයේ අපි ගන්නා තීන්දුව පිළිබඳව සාකච්ඡා කිරීමට අපි එකතු වුණා. රටේ සතර දිග්භාගයේම ඉඳලා අපේ උත්තරීතර මණ්ඩලයේ 100කට වැඩි සමාජිකයන් පැමිණ තමන්ගේ කරුණු දක්වුවා. ඒ වෙලේ අති බහුතරයක් කිව්වේ හැමතැනම සජිත් ප්‍රේමදාසට දිනීමේ ඒ ප්‍රවණතාවය වැඩියෙන් අපිට දකින්න තියෙනවා කියලා කිව්වා. යම් යම් කීප දෙනෙක් අතලොස්සක් රනිල් ගැනත් කතා කරනවා කියලා කිව්වා තමයි. ජේවිපී ගැනත් දෙතුන් දෙනෙක් කතා කරා. මේ කතා කරලා ඉවර වෙලා නායකතුමා ගන්න තීරණයට අපි කවුරුත් හිස නමලා එකතු වෙනවායි කියන ඒ ප්‍රතිඥාව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ක්‍රියාකාරී දේශපාලඥයෝ හැමදෙනාම එකතුව ප්‍රකාශ කළ යුතුයි කියලා අපේ දේශපාලන මණ්ඩලයේ තරයෙන්ම කියා සිටියා. ඉන්පසුව මම කතා කරද්දී කිව්වේ අපි මෙම මැතිවරණයේදී අපේ තේරීම අවශ්‍ය නැතුව කල් ඇද ඇද ඉඳලා අපේ අපේක්ෂකය බලහීන කරන වැඩපිළිවෙකට අපි දායක විය නොයුතුයි. වහාම අදම සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ඒ දිනුම සඳහා අපේ සහයෝගය ලබා දිය යුතුයි කිව්වාම ඒකෙන් මම අදහස් කළේ මේ අති පහත් නින්දිත විදිහට මන්ත්‍රීවරුන් බිලිබාගෙන තමන්ට දිනාගන්න පුළුවන් කියලා මේ අලුත් සංකල්පයක් ගෙන කියමින් යන ජනාධිපතිතුමාට අපි පාඩමක් උගන්විය යුතුයි කියන එකයි ඒකේ ඇත්ත පරමාර්ථය. මිත්‍රවරුනි, අපි මේ වකවානුවේ දකිනවා ආර්ථික වශයෙන් මේ පළාතේ දකුණු ආසියාවේ අන්තිම පහළ ඍණ ආර්ථික වර්ධනය තිබුණු රටකත් අපේ රටේ ජනාධිපතිතුමා පළවහැරියා. දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය තියෙන බංගලාදේශෙත් ෂේක් හසීනා මහත්මිය ඔන්න ජනතාවම පළවහැරියා. මේක කියන වෙනස කුමක්ද? ෂේක් හසීනා මැතිනිය පළපුරුදු නායිකාවක් තමයි. නමුත් මෑත කාලයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමමින් මැතිවරණයට ඉදිරිපත් වීමේ නොයෙකුත් තහංචි දමමින් මන්ත්‍රීවරු බිලිබා ගැනීම තුළ තමන්ගේ ඒ ඒකාධිපති ආණ්ඩු ක්‍රමය ඉදිරියට ගෙන යාම තුළ තමයි ඒ විපත්ති එතුමීට සිදු වුණේ. හොඳ පාඩමක් අපේ වර්තමාන නායකතුමන්ට. පෝලිං යුගය නැති කරා කියලා කියමින් කියන කතා ලැජ්ජයි. ඊයේ අපේ දක්ෂ ක්‍රීඩකයන් ක්‍රිකට් ඉන්දියාවට විරුද්ධව මේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිද්දිත් ඔර කොමෙන්ටේටර්ස්ලා පෝලිං යුගය නැති කරපු නායකයන් ගැන කතා කරනවා. මොන වගේ විලජ්ජ නැති වැඩක්ද මේ? මේ මෙහෙම තමයි රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරන්නේ.
නමුත් මම ඉතාම පැහැදිලිව කියනවා. අපි ප්‍රතිඥාවක් දුන්නා විශේෂයෙන්ම දූෂණය භීෂණ පිටුදැකීම පිළිබඳව. මේ රටේ රාජ්‍ය නායකයන් කියාගන්න අය අර සාමාන්‍ය බස් එකේ පිප්පොකට් ගහන එකටත් ඒක කලාවේ ශාස්ත්‍රීය දැනුමක් තියෙනවා. පික්පොකට් ගහනකොට නොදැනුව පික්පොකට් ගහන්න ඕනේ. හරි, එහෙම ගැහිල්ල තමයි මහ බැංගුවේ ගැහිල්ල. හරි, වටේ ඉන්න අපි නොදැනුව ගැහුව පික්පොකට් එක. ඒකත් ගැහුවේ මැතිවරණයක් අභියස තියාගෙන. හරි, අන්න දැනුත් මැතිවරණයක් අභියස තියාගෙන ඔර වීස මගඩි. ඒ පිප්පොකට් එක කොහොමද දන්නවද? මහ බැංගුවේ පිප්පොකට් ගහනකොට ඊට වඩා සිය ගුණයකින් වැඩි මේ වතාවේ මහ බැංගුවේ ඒ හුටපටේ වෙනකොට අපි කවුරුත් දැන හිටියේ නැහැ කැබිනට් මණ්ඩලයේ. නමුත් මේක කැබිනට් පත්‍රිකාවක් මගින් මේ මහා දවල් මංකොල්ලය කරන්න ඉඩ දුන්නු ජනාධිපතිතුමන්ට අපි මේ රට බාර දෙනවද නැද්ද කියන තීන්දුව අපි ගත යුතුයි. ඔන්න දුන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තීන්දුව කරහා හොඳ කණේ පහරක්. අපි මන්ත්‍රීවරු 3 දෙනෙක් මමත් සුමන්ද්‍රන් ජනාධිපති නීතිඥ මැතිතුමත් අපේ තම්පිකරණ මොක මැතිතුමත් පුද්ගලිකව පෙනී හිටියා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අපේ කරුණු පිළි අරගෙන අතුරු තීන්දුව ලබා දුන්නා. ඔන්න හරිස් අපේ හර්ෂ දිසිල්වා මැතිතුමාටත් එතුමාත් බිය වැද්දුවා. එතුමාව එතුමාට විරුද්ධව අපරාධ නඩු පවරනවායි කියලා කිව්වා. මං ඊයේ කිව්වා මහින්දානන්ද අලුත්ගමකේට ඕන්නම් එන්න ඕනෑම විද්‍යුත් නාලිකාවක මාත් එක්ක මේ ගැන විවාද කරන්න. මිත්‍රවරුනි, අපේ නායකතුමන් කිව්වා එතුමන්ට ශක්තිමත් කණ්ඩායමක් තියෙන බව. අපේ ආර්ථික විශේෂත්වෙන්ගේ ත්‍රිත්වය හර්ෂ කබීර් එරාන් ඒ 3 දෙනාත් සමග අපේ නායකතුමන් රෑ දවල් නිදි මරාගෙන වැඩ කරන නායකතුමෙක්. එතුමාව අපි ජනපති කරන මේ වැඩපිළිවෙලේ ඉදිරියේ හිටගෙන වැඩ කරනවා කියලා අපි ප්‍රතිඥා දෙනවා. அன்புள்ள சகோதரர்களே, நான் நீண்ட நேரம் பேசவில்லை, என்னுடைய பேச்சை குறுக்கிக் கொள்ள வேண்டும். தமிழில் மிக சுருக்கமாக எங்களுடைய மறைந்த தலைவர் எம்.எச்.எம். அஷ்ரப் அவர்கள், இன்றைய வேட்பாளர் சஜித் பிரேமதாசருடைய அன்புக்குரிய தந்தையார் ரணசிங்க பிரேமதாச உடைய தேர்தல் வந்தபோது இறுதி நேரத்தில் ஜே ஆர் ஜெயவர்தன ஜனாதிபதி வடக்கிலே யுத்தம் தெற்கிலும் யுத்தம் என்றிருந்த ஒரு சூழலில் தோற்று போய் விடுவோம் என்ற ஒரு சூழலில் தான் ஒரு வழி இல்லாமல் ரணசிங்க பிரேமதாச இடம் அந்த அபேட்சகர் பதவியை கொடுத்தார். அந்த சந்தர்ப்பத்தில் இறுதி நேரத்தில் எங்களுடைய மறைந்த தலைவர் எடுத்த தீர்மானத்தின் மூலம்தான் முன்னாள் ஜனாதிபதி ரணசிங்க பிரேமதாச சொற்ப வாக்கு வித்தியாசத்தில் யாரும் எதிர்பார்க்காத ஒரு தருணத்தில் அந்த தேர்தலிலே வெற்றியடைந்தார் என்பதை இட்டு நாங்கள் பெருமை கொள்கிறோம் முஸ்லிம் காங்கிரஸ்காரர்கள் என்ற வகையில். அதே போல கடைசி தருணத்தில் அல்ல, எல்லோரும் யோசித்துக் கொண்டிருக்கின்ற போது முதலிலேயே போய் வெல்லுகின்ற அபேட்சகராக அவருடைய புத்திரர் சஜித் பிரேமதாசுவை வெல்ல வைத்து விட்டுத்தான் திரும்பி பார்ப்பது என்ற முடிவோடு நாங்கள் புறப்பட்டு போய் இந்த வெற்றியை உறுதி செய்வோம் என்று சொன்னவனாக உங்கள் மத்தியில் இருந்து பணிவன்புடன் விடைபெற்றுக் கொள்கிறேன். நன்றி, வணக்கம், அஸ்ஸலாமு அலைக்கும், ஆய்புவான்.
Thank you very much to Honorable Rauf Hakim for your very passionate support towards this alliance of values led by a leader of integrity. Jayagrahane niyatai ape rate bihiwana prathama Sri Lankika janapati bihiwannata atte tava nubodinak pamanai. සංහිඳියාව ජාතික ඒකාග්‍රතාවය රටක දියුණුවට අත්‍යවශ්‍යයි. ඔහු ඒ සඳහා කැපවුණු සුවිශේෂී චරිතයක්. සමගි ජනසන්ධානයේ ඔහු දෙවන්ත චරිතයක්. ආරාධනය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මැතිතුමනි ඔබතුමාට. නිගල්වෙල් අර්ථ උරයාචුවදර්කාග මඩකලකින්ට්‍රෝ. ஜனநாயக மக்கள் முன்னணியின் கௌரவ தலைவர் மனோ கணேசன் அவர்களை. வணக்கம். ஹாய் பவன். அஸ்லாம் அலைக்கும். எங்களது பௌத்த, இந்து, இஸ்லாம், கிறிஸ்தவ மத தலைவர்களே, எங்களது ஐக்கிய மக்கள் கூட்டணியின் தலைவர், எதிர்கால ஜனாதிபதி சஜித் பிரேமதாஸ் அவர்களே, அவரது பாரியார் அவர்களே, பொதுச் செயலாளர் ரஞ்சித் பந்து பண்டார் அவர்களே, சகோதர கட்சி தலைவர்களே, பாராளுமன்ற உறுப்பினர்களே, முன்னாள் மாகாண சபை உறுப்பினர்களே, உள்ளாட்சி மன்ற உறுப்பினர்களே, எனது இனிய உடன்பிறப்புகளே, ரத்தத்தின் ரத்தங்களே, நண்பர்களே, இந்த நாள் வரலாற்றிலே பதியப்பட வேண்டிய பதியப்படுகின்ற ஒரு நல்ல நாள். எழுதி வைத்துக் கொள்ளுங்கள், நல்ல நாள். இன்று இலங்கையிலேயே மிகப்பெரிய மகா கூட்டணி உருவாகிறது. அதன் உண்மை கூட்டணிக்கு ரெண்டு அடையாளங்கள் இருக்கின்றன. ஒன்று ஒரு தேசிய கூட்டணி, இது இலங்கை அடையாளம் கொண்ட கூட்டணி. இது இங்கே சிங்கள சகோதரர்கள், தமிழ் சகோதரர்கள், தமிழ் கண்டால் வடகிழக்கு வாழ்க்கை இளத்தமிழர்கள், மலைய தமிழர்கள், முஸ்லிம் சகோதரர்கள் மற்றும் பௌத்த, இந்து, இஸ்லாம், கிறிஸ்தவ மத சகோதரர்கள், சிங்கள மொழியும் தமிழ் பேசும் மொழியும் ஆங்கில மொழி பேசும் சகோதரர்கள் எல்லோருமே இலங்கையர்களாக, ஸ்ரீலங்கர்ஸுகளாக ஒன்று கூடக்கூடிய மேடை தான் இது, மறந்துவிட வேண்டாம். அதனால்தான் தமிழ் உப்பு கூட்டம் என்ற முறையில் நாங்கள் இங்கே ஒன்று செய்திருக்கின்றோம். இலங்கை அடையாளம் என்பதற்கு அது சிங்கள தமிழ் முஸ்லீம் அடையாளம் என்பதுக்கு அடையாளமாகத்தான் இலங்கையில் தமிழ் பேசும் மக்களை பிரதிநிதிப்படுத்தக்கூடிய நம்ம ரவுப் ஹக்கீம், தமிழ் திகாமரம், ராதாகிருஷ்ணன் ஆகியோர் இங்கே இருக்கின்றார்கள். இன்னும் பலர் வந்து கொண்டிருக்கின்றார்கள். அதோ வருகிறது, வருகிறார்கள், பாருங்கள். அது மட்டுமல்ல, சந்திரத்தை பயன்படுத்திக் கொண்டு வடகிழக்கில் வாழக்கூடிய ஈழத்தமிழ் சகோதரர்களை பிரதிநிதிப்படுத்தக்கூடிய என் சகோதர கட்சி தலைவர்களுக்கு ஒரு அழைப்பு எடுக்க விரும்புகிறேன். நடைமுறை சாத்தியமான தீர்வுகளை பெறுவதற்காக, தீர்வுகளை பெற்று அங்கிருந்து ஆரம்பித்து முன்னேறுவதற்காக வந்து இந்த மகா தேசிய கூட்டணியில் இணைந்து கொள்ளுங்கள் அழைப்பு எடுக்க விரும்புகிறேன் நான். ஆகவே இங்கே அது தேசிய கூட்டணி என்றால், இன்னொன்று இங்கே இது பொருளாதார அடையாளம் இருக்கிறது. ராவ் பக்கீம் சொன்னது போல கூட்டணிக்கு ஒரு பொருளாதார அணி இருக்கிற டீம் இருக்கிறது. நம்பர் ஹர்ஷா இருக்கிறார், நம்பர் கபீர் இருக்கிறார், நம்பர் இரான் இருக்கிறார், நாங்களும் இருக்கிறோம். பொருளாதார சவால்கள் சந்திப்பதற்கான ஒரு அணி இங்கே இருக்கிறது. ஆகவே இலங்கை அடையாளம் இருக்கிறது, பொருளாதார அடையாளம் இருக்கிறது. இந்த தகமை தகுதி நாட்டில் கூடிய எந்த ஒரு கட்சிக்கும் கூட்டணிக்கும் தலைவருக்கும் கிடையாது. இன்றைய காலை நாளடுகளை பார்த்தால் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் என்னை விழித்து, கட்சியை விழித்து கருத்துக்களை சொல்லியிருக்கிறார். அதாவது நாங்கள் ஏற்கனவே முடிவு செய்துவிட்டுத்தான் காரணம் தேடுகிறோம் என்று சொல்கிறார். இல்லை, ஜனாதிபதி தவறு, அது
நாங்கள் காரணங்கள் அடிப்படை வைத்துக் கொண்டுதான் அனுசரிக்கிறோம். உண்மை எங்களை பொறுத்தவரையிலே நாங்கள் பிரதிபலிக்கக்கூடிய மக்கள், இந்நாட்டு மக்கள், இலங்கை மக்கள் நலன் முக்கியமாக இருக்கிறது. மக்களுக்கு நன்மை பயக்கும், நன்மை சேர்க்கும் அணியது என்பதை அடையாளம் கண்டு அந்த காரணத்தை வைத்துக் கொண்டுதான் நாங்கள் ஐக்கியம் கூட்டிக்கொண்டே இருக்கிறோம். மித்ரவருணே மகே சுந்தர சிங்கள பாஷாவை பத்திரிகை கதாக்கரணமா சுதானம் வேணுமா முகத முகத அப்ப அத தமிழ பாஷா பத்திரவல்லதி அக்கா ஜனாதிபதி ரணில் விக்ரமசிங்க எத்துவா மகே நம்ம சதம் கரலா அப்ப பக்ஷ சதம் கரலா கருணா கீழ தீனுவான் முன்பிட்டு தீனுவான் முகதுக்கு என்ன மனோ கணேசல்ல சமகி சந்தான சமக எக்கத்துல பிற தீர்ந்து வரகிற தாங்க எக்கட உணவன கார் நாட்டி கோயில் மக்கள் கீனோம் கிமத்தி என்ன ஏமன வரதி அப்ப ஏமனவை அப்ப டிவிஜன் ஜனதாவ வெடிவெடி ஸ்ரீலாங்கிக தலைய தூள ஜாதி பிரபாய தூள அதில் கரகண்ணட அப்படி தீன காரணாவ ஊனாவ தீனுவான் உணவு இஷ்டவன் முஸ்லிம் சிங்கள பாச தமிழ் பாச கதாகரன இங்கிலீஷ் கதாகரன அப்படி ஸ்ரீலாங்கியோ ஸ்ரீலாங்கி அடியற எங்க தான புழுவாங்க வேதிக்காவக் சஜி பிரேவாச வெத்தம் அப்படி அதனால தீனும் எங்க விசுவாச பொருதேக அருணேக அருணேக ஹரி 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 கியாண்ட ஜனாவத்தோட என்ன உனேக கியாண்ட எங்க வேணாவ ஏடிசா ஸ்ரீலாங்கி கத்து எத்தனை தீயண்ண மே அவஸ்தாவ மே மே கருண்டிக்க மே ஐத்திய மேரட்டே அத தீயன விசே குசிதி விசிதி கக்குதர இன்னோனே லைஸ்துவே அபிஷ வருண் காடத்ன பசுரத்ன குதிரத்ன மேகதாய் மகா சந்தானய சாதி சந்தானய அனுத்திக்க தபாய் அப்பிட்ட மேரட்டே அப்பி ரட்டே மூணு தென்ன ஆர்த்திக பிரசங்கள்ட உத்தர லபாத நடத் தீமக தீனா ரவ பகீ மித்திர கீபுவதிட ஹர்ஷா இன்னும் மகி மித்ரா கபீர நமக்கு மித்ரையா இராடி நமக்கு மித்ரையா அபித்தின்னு தெரியணும் என்னசா ஆர்த்திக தீபகத்தை பெரிய தீனுவா ஜாதி தீபகத்தை பெரிய தீனுவா அப்பி விவருத்த ஆர்த்திக அடுக்கமன கரணம் நாட துல அப்பி மானுசிக்க முழுவதுரைய அப்படி தீனுவா நதிபரி துக்கி துப்பத் அஹிம்சக்க கொன் வச்ச உதகல ஜனதாவ அப்பே நாயகத்துமா அமத கரண கவிதாவத் சஜி பிரேமா சமக அத்தல் பந்தகன மின்னம் நாயகர் அத்தல் பந்தகன கௌதமலைக்கு அத்தல் பந்தகன அபி மெத்தன எகதுவா தீயன்னு எமனங் நவத்தினுவா ஸ்தூதி நன்றி ஹாய் பவன் வணக்கம். Thank you very much, Honorable Mano Ganesan, for your wonderful message on inclusivity. தினன ஜனபதி சமக சியலு தினா எக்காவண்ண பிளக சித்தி சமகி ஜனசந்தான விட்டா ருதபதின்னே ஹரையக் தெக்மக் கத்தி ரட குடநகன்னட ஹத கெம்புரென்மு ஊமனாவ கத்தி மினிசு ஓ தேவனிக்கனே ஆராதனைய ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே நியோஜன விதியட கரு பார்லிமென்ட் மந்திரி தயாசிரி ஜெயசேகர மெத்துமணி ஒபதுமண்ட சபாவம் தன்னட ஐக்கிய மக்கள் கூட்டணியின் மாபெரும் விழாவிலே அடுத்து சிறு உரையாற்றுவதற்காக ஸ்ரீலங்கா சுதந்திர கட்சியை முன்னிலைப்படுத்தி கௌரவ பாராளுமன்ற உறுப்பினர் தயஸ்ரீ ஜெயசேகர அவர்களை மேடைக்கு அழைக்கின்றோம்.
අතිගෞරවනීය සදාවන්දනීය මා සංඝරත්නයෙන් අවසරයි. සියලුම අනාගමික පූජකතුමන්ලා ගෙන් අවසරයි. මේ රටේ ලබන 21 වෙනිදා ශ්‍රී ලාංකීය ජනපති විදියට නියත ජනපති ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අවසරයි. මම මැතිණියගේ අවසරයි. අපි ආදරණීය සියලුම සන්ධානයේ නායකතුමන්ලා, ඒ වගේම අපේ සමග ජන බලවේගයේ ප්‍රධාන ලේකම් අපේ ආදරණීය රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමනි, ඒ වගේම අපේ සභාපති එම්.ටී.එස්. භාග්‍යවර්ධන මැතිතුමා ඇතුළු අපේ ආදරණීය සමග ජන බලවේගයේ සියලු ආදරණීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මන්ත්‍රීතුමියනි, ඒ වගේම අපේ අනිකුත් සියලුම මන්ත්‍රීවරුනි, මන්ත්‍රීතුමියනි, හිරෝ පළාත් සභා මන්ත්‍රීතුමාල්ල මන්ත්‍රීතුමියන්ල, රාජ්‍ය සභා මන්ත්‍රීතුමාල්ල මන්ත්‍රීතුමියන්ල, අපේ විද්වතුන්, අපේ රට බේරගත් ආදරණීය රණවිරුවන්, වෘත්තිකයන් ඇතුළු සමග ජනබලවේගය මේ අපේ සන්ධානය ශක්තිමත් කරන්න අද රොඳ වැදගත් අපේ ආදරණීය සියලුම සහෝදර සහෝදරනි මිත්‍රවරුනි, මම හිතන්නේ අපි මේ ශ්‍රී ලාංකීය ජනාධිපති කියන නම 3-4 පාරක් මට ඇහුණා. මොකද ඒකට හේතුව ඔබ දන්නවා, අවුරුදු 30ක යුද්ධයකට පස්සේ මේ රට අපි විශාල බෙදීමක් ඇති කරා. මේ රට අපි ආදරණීය රණවිරුවන් මෙතන ඉන්නවා. ඒ 2010 2009 යුද්ධෙන් පස්සේ මේ දමිළ ජනතාවගේ හදවත් දිනා ගන්න, ඔවුන්ගේ දුක සැප නැත්තම් ඔවුන්ට වුණ යම් වේදනාකාරී හැඟීම් කතා කරගන්න පාලමක් හදන්න කිසිම ජනාධිපතිවරේ කටයුතු කෙරුවේ නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා උතුර ඡන්ද ගත්තේ නැහැ. ඒ නිසා දකුණේ බහුතර ජනාධිපතිවරයා බවට පත් වුණා. 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උතුරු නැගෙනහිර වතුකරේ අපේ දමිළ මුස්ලිම් ජනතාවගේ ඡන්ද වැඩියෙන් ගත්තා, දකුණේ ජනතාවගේ ඡන්ද ප්‍රමාණය අඩුවෙන් ගත්තේ. ගෝඩාභය රාජපක්ෂ මහත්තයා උතුරේ නැගෙනහිර ඊළඟට වතුකරේ අපේ ආදරණීය දමිළ මුස්ලිම් ජනතාවගේ ඡන්ද වලින් ඉතාම කුඩා ප්‍රමාණයක් ගත්තා. ඔහු අති විශාල සිංහල ඡන්ද ප්‍රමාණයකට තමයි ඔහු ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. අද ඒක අපි කියන්නේ ඊළඟ ජනාධිපතිවරයා පත් වෙන්නේ මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, උතුර, නැගෙනහිර, දකුණ, බටහිර, වතුකරය මේ සියලු දෙනාගේ ජනාධිපති තමයි ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් වෙන්නේ කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක මම බය නැතුව තමුන්නාසයට කියනවා. ඒක නිසා මේ රටේ ඉන්න හැම කෙනෙකුටම අපේ ජනාධිපති කියලා කියන්න පුළුවන් නායකයෙක් ලබන සැප්තැම්බර් 21 වෙනිදා හැදෙනවා. ඒක තමයි අපේ හයිය. ඒ වගේම එතුමා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා අපි එතුමාත් එක්ක එක ගිවිසුමකට ආවා. හදවතින් විශ්වාසය ඇතුව අපේ පක්ෂයේ ඇති වෙලා තිබෙන ප්‍රශ්න ගණනාවක් මැද, නමුත් අති බහුතරයක් අපේ මිනිස්සු උදේ වෙනකොට මට කිව්වා ඔබතුමා ගත්ත තීරණේ හරි කියලා. අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පක්ෂයක්. අද අපි මානුෂීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අපේ අනාගත වැඩපිළිවෙළේදී දකිනවා. සයිත් ප්‍රේමදාස මහත්තයා ඊයේ එතුමා කිව්වා මගේ මතවාදය අන්ත දක්ෂිණාංශිකත් නෙමෙයි, අන්ත වාමාංශිකත් නෙමෙයි, අපි වැඩ කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළකට කියලා. ඒකම තමයි අපේ මනෝ ගණේෂන් මැතිතුමත් කිව්වේ. එනිසා මතවාදී මේ වශයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඉන්නේ අන්ත දකුණේ මිනිස්සුත් එක්ක කියලා නෑ, කවුරු හරි හිතනවා අපි ඉන්නේ අන්ත වාමාංශික මිනිස්සුත් එක්ක කියලා නෑ, අපි ඉන්නේ
මැද මාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටත් එයා ගිය මානුෂීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මම බය නැතුව තමුන්නාසයට කියන්න කැමතියි. ඒ නිසා අපි 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් තුමා නිපැතර ගිහිල්ලා ජනාධිපති වුණා. ජයග්‍රහණය කෙරුවා. මදි වෙලා තිබිච්ච ඡන්ද ටික අරගෙන දුන්නා. 2019 අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබුණේ 155යි. 2018 මැතිවරණයේ ප්‍රාදේශීය මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 117ක් අපි අරගත්තා. 17 පැත්තකින් තියමු. මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතර සංවිධායකම් පිරිසකුත් ග්‍රාමීය ශ්‍රී ලාංකික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ මිනිස්සුත් එකතු වෙලා තව 110ක් එකතු කරලා 155 65 කරන්න 69 කරන්න 70 කරන්න මේ අපේ සන්ධානයේ සියලුම නායකයෙක් එක්ක අපි අත්වල බැඳ ගන්නවා කියන එක මෙතනදී කියන්න ඕන. ඒ නිසා අද රයින් ලික්කමසිංහ මහත්තයා හොරුන්ට නායකත්වය දෙන තම්බ හොරෙක් බවට පත් වෙමින් ඉන්නේ. ලැජ්ජයි. අපේ නායකයා විදිහට හිටිය අපි ඒ වගේ තත්ත්වයකට පත් වෙයි කියලා අපි හිතුවේ නැහැ. අද මේ දුප්පතුන්ගෙන් පිරලා ඉන්න මේ රට නන්නත්තරලා තියෙන රට රිසිසේ හොරන් කරන්න අර පොහොට්ටුවෙන් පැනපු හොරු ටිකට අද ඉඩ දීලා පාඩුවේ බලාගෙන ඉන්නවා. ඊයේ අහපුවාම මාධ්‍යවේදී දැන් ඔබතුමාගේ කට්ටිය ඉන්නව නේද හොරු ගොඩක්? ඔය ඉතින් ගිහිල්ලා උසාවියෙන් බලා ගන්න. උසාවියෙන් බලා ගන්න. එතුමගේ යටදේ පහුගිය අවුරුදු දෙකේ තමයි මතක තියාගන්න පොහොට්ටුවේ හොරු 44 දෙනෙක් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ නඩු දාලා ඒ නඩුවල අවශ්‍ය කරන කරුණු ටික නැතුව ටෙක්නිකල් නැත්තම් ඒකෙදි පිට පොඩි පොඩි ප්‍රශ්න නිසා ඒ නඩු 44ම එළියට දැම්මා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි කිව්වේ එහෙනම් ආපහු ඒක හදලා ආයි නඩු දාපන් කියලා. ඒ 44 දෙනාම නිදහස් කෙරුවා. නිදහස් කළ දැන් කියනවා උසාවියෙන් බලා ගන්න. ඒ නිසා මම තමුන්නාසයට කියනවා අපි පලි ගන්න මිනිස්සු නෙමෙයි. හැබැයි හොරගම් කරලා තියෙන වරද කරලා තියෙන එක මිනිහෙකුත් මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉල්ලනවා මේ අයට සමාව දෙන්න ලෑස්ති වෙන්න එපා. මේ අය අවශ්‍ය කරන නීතිමය පියවර අරගෙන හිරේ දාන වැඩපිළිවෙල අධිකරණයට බාර දෙමු. අපි නෙමෙයි. මොකද හේතුව මේ රට සුද්ධ කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ අපිට සජිත් ප්‍රේමදාස මහත්තයාට හොරෙක් කියලා කියන්න බෑ කාටවත්. හැබැයි එතුමා තමන්ගේ හැම්බුණ හැම සතයක්ම මිනිසුන්ට බෙදලා මිනිසුන්ට දීලා අහිංසක දුප්පත් මිනිසුත් එක්ක මේ ගමනේ යන්නේ. එනිසා මතක තියාගන්න අපිට තියෙන අනාගතේ ලොකු වැඩක් කරන්න. දේශපාලඥයෝ විදියට අපිට ලොකු ආදර්ශයක් දෙන්න දෙනවා මේ රටට. අපිත් සූදානම් වෙනවා නම් පහුගිය කාලේ වැඩේම අපිත් කරන්න. වැඩි කල් අපිටත් ඉන්න හම්බෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. මොකද 2027 වෙනකොට අපි ණය ගෙවන්න ඕනේ ආපහු. මේ අවුරුදු 2024 සැප්තැම්බර් මාසේ ඉඳලා අපිට හරියටම අවුරුදු දෙකයි තියෙන්නේ. ඒ අවුරුදු දෙක ඇතුළත අපි ණය ගෙවන්න බැරි රටක් බවට ආපහු පත් වුණොත් මතක තියාගන්න නැවත අපිටත් පහර දෙන යුගය වැඩි කල් නැහැ කියන එක විතරක් අපි හොඳට මතක තියාගන්න ඕනේ. එනිසා ඉතාම හික්මීමෙන් ඉතාම ගෞරවනීය විදියට මේ රටේ මිනිස්සුත් එක්ක අමාරුවෙන් දුක් විඳලා අපි ඉදිරි අවුරුදු දෙක තුන වැඩ කරොත් මම හිතන්නේ අපේ ආර්ථික කණ්ඩායම මං ආපහු කියන්න කැමති මිනිස්සුන්ට වැඩ කරන්න අපේ හර්ෂා එරාන් එවැගේම කබීර් අපි කට්ටිය එවැගේම අනෙකුත් සියලුම අපේ තරුණ නායකයෝ මෙතන ඉන්නවා විවිධ කාරණාවලට දක්ෂ එවැගේම ඉතිහාසයේ අමාත්‍යවරු දරපු අපේ සඳහන නායකයෝ ඉන්නවා. ඒ වගේම අපේ සමගි ජනබලවේගය තුළ අමාත්‍ය තනතුරු දරලා හයිය තියෙන මිනිස්සු වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. හොරු නොවන මිනිස්සු ඉන්නවා. ඒ ටිකත් එක්ක එකතු වෙලා අපි මේ රට ගොඩගමු. ඒ නිසා දැන් රයින් ලික්කමසිංහ මහත්තයා දිහේ තව පොඩි වැඩක් කරන්න. දැන් අනේ බංග්ලාදේශේ ෂේක් හසිනාව එළෝලා. මම දන්නේ එතුමා එකට නායකත්වය දුන්නද කියලා මම දන්නේ නැහැ. දැන් තියෙන්නේ තව අවුරුදු 4ක් විතර තියෙනවොන්නම් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා ඉතුරු ටිකත්
ඉවර කරගත්තේ කර පොට්ටිය කට්ටිය වගේ අරන් ගිහිල්ලා ඒ හොරගම් කරපු උන්ටියත් එක්ක තව අවුරුදු 4ක් තමන්ගේ ආණ්ඩුවක් ගිහිල්ලා වුණා ගෙනියන්න පුළුවන්. ඒ නිසා සැප්තැම්බර් 21 න් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ කවුරුවත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්මයයි කියන එක මම තමුන්නාසර මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ රට අපේ රට මේ රට ශ්‍රී ලාංකීය ජාතියට අයිති රට සිංහල දමිළ මුස්ලිම් බර්ග මැලේ මේ සියලු දෙනාට අයිති අපේ රට අපි ගොඩ ගන්න වැඩ කරමු ඒකට කැපවෙමු ඉතිරි දවස් 43 මතක තියාගන්න මේ කතා අහලා විතරක් ගිහිල්ලා හරියන්නේ නැහැ ගමඩ බහිමු ගෙන්ගෙඩ යමු ගමේ මතය සමහරලාට දැන් වෙනස් වෙලා තියෙනවා අපේ මේ එකමුතුවත් එක තව වෙනස් වෙයි අතාරින්න එපා ලබන 21 වෙනිදා රාත්‍රියේ ප්‍රතිබල කියනකොට මේ රටට ජාතික නායකයා රටේ නායකය විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරනතුරු මේ ගමන අතාරින්න එපයි කියමින් ඔබට ජය වේවා අපේ ශ්‍රී ලංකා දිවයිනට ජය වේවායි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරමු. Thank you very much, Honorable Dayasiri Jayasekara, for being a strong voice against corruption in this nation. විද්වතුන් බුද්ධිමතුන් ප්‍රඥාවන්තින් සියල්ලම මේ ගමන සමග එක් වී හමාරයි. මේ තවත් එවන් කෙනෙක් ප්‍රඥාවන්ත අවංක අදූෂිත දේශපාලන සිරිතට හිමිකම් නොකියන හිංකම් කියන ඔහු රටක දේශපාලනට පූර්වදාශී චරිතයක් බවට පත් වී තිබෙනවා. ඔහු මාර්ග උපදේශකත්වයේ සපිරි පෞරුෂයකින් හිමි චරිතයක්. පොදු ජන පෙරමුණේ හිටපු සභාපති නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක සම්මානීය මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් නොයසේ නම් ජීඑල් පීරිස් පැතිතුමනි ඔබතුමාටයි මේ ආරාධනා කරන්නේ. நிகழ்வில் அடுத்து உரையாற்றுவதற்காக பாராளுமன்ற குழு நிதாஹச ஜனதா சபாவ தலைவர் கௌரவ பேராசிரியர் ஜி எல் பீரிஸ் அவர்களை மேடை கலைக்கின்றோம். அதிபூஜ்ய சதாவந்தனீய சங்கரத்னன் அவசராய் செசு பூஜக பவதுனி விபக்ஷ நாயக සමගේ ජන බලවේගයේ සන්ධානයේ නායක සැප්තැම්බර් 21 වෙනිදා නිශ්චිත වශයෙන් ජනාධිපති ධුරයට පත්වන ගරු සජිත් ප්‍රේමදාස මහත්තුමනි, ජලනී ප්‍රේමදාස මැතිණියනි, මාලේකම් ගරු රංජිත් මැදුම්බ බණ්ඩාර මැතිතුමනි, සියලුම පක්ෂ නායකවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මහජන නියෝජිතවරුනි, මිත්‍රවරුනි, මට අවස්ථාව ලැබුණා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග සමීපව වැඩ කිරීමට. ඒ කාලයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති. අතිශයින් කලහකාරී, ඉතාමත් දුෂ්කර යුගයක්. එතුමා මට ආරාධනා කළා තරුණ අසහනය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන් මූලික වගකීම බාරගන්නයි කියලා. ඉතාමත් ඵලදායි අත්දැකීම. අපි උගන් මහන්සි වෙලා ඒ වාර්තාව සකස් කළා. ඒ වාර්තාව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිට බාර දෙන අවස්ථාවේදී එතුමා මගෙන් ඇහුවා, ඔබතුමන්ලා නිර්දේශ රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා, මේවායින් මම කොතනද පටන් ගන්න ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සේටම් වඩා වැදගත් නිර්දේශය හැටියට ඔබතුමා හඳුන්වා දෙන නිර්දේශය කොමක්ද කියලා. කිසිම පැකිලීමකින් තොරව මම එතුමාට කිව්වා, තරුණ නියෝජනය පාර්ලිමේන්තුවේ පමණක් නෙවෙයි, පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය, තරුණ හඬ, තරුණ දුක් ගැන්විලි ප්‍රකාශ කිරීමට ශක්තිය, ඒ සම්බන්ධයෙන් අපි කරලා තිබෙන නිර්දේශ ප්‍රථමයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. එතුමා මට කිව්වා, ඉතාමත් නිවැරදි, ඒක තමයි උචිත, ඒක මම කරනවා කියලා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එදා මට කිව්වා.
සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණේ දැන් අවුරුදු දෙකකට පෙර. ඒ කාලය තුළ මම පැහැදිලිව දැක්කා අද අපේ රට ගොඩගන්න අවශ්‍ය නායකත්වය ලක්ෂණ කීපයක් එතුමා තුළ මම පැහැදිලිව දැක්කා. ප්‍රථමයෙන් දිවාරෑ බලන්නේ නැතිව මාන්සි වෙලා වැඩ කිරීම. එතුමා සඳහන් කළා එතුමාගේ කතාවේ පෞද්ගලික ආදර්ශ. ඒ වගේම ප්‍රතිපත්ති ගරුක නායකත්වය. කොළ කෑලේ අවශ්‍ය නැහැ, ගිවිසුම් අස්සම් කරන්නේ අත්සන් අවශ්‍ය නැහැ. එතුමාගේ වචනය ගලින් කෙටෙලා තිබෙනවා වගේ සලකන්ට හැකි. සම්පූර්ණ විශ්වාසනීය භාවය. අනෙක තමයි එතුමාට සිටිනවා දැනුම් සම්භාරයක් තියෙන, පළපුරුද්දක් තියෙන, අත්දැකීම් තිබෙන ඉතාමත් දක්ෂ ශක්තිමත් කණ්ඩායමක්. විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් නියතමානී නායකය, සියල්ල දන්නවා කියලා සිතන්නේ නෑ. උච්චත් අහංක අහංකාර නායකත්වයක් නෙවේ. සෑම දෙනාගේම අදහස් වලට සවන් දීලා ඒ අනුව ප්‍රතිපත්ති නිර්මාණය කළා ක්‍රියාත්මක කිරීමට සූදානම් නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. දැන් රජයේ පුරසාරම් දොඩවනවා ගැලවුම්කාරයන් කියලා, රට ගොඩගත්තා කියලා. හැබැයි මොකද ඇත්ත තත්වය? පහුගිය අවුරුදු දෙක තුළ දරිද්‍රතාවයේ දෙගුණ වෙලා තිබෙනවා. ළමා මන්ද පෝෂණයේ 27%, ළමයින් 500,000 පාසල් අතහැරලා ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම 900,000 විතර රැකිරක්ෂා ජීවනෝපාය මාර්ග අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕනේ. අනීතිය, අවනීතිය, අයුක්තිය රජ කරන යුගයක්. එම නිසා මේවා සියල්ලම වෙනස් කරලා අන්ධකාරයෙන් වැසී ගිය යුගයක් අවසානයට පත් කළා. අපේ ජාතික ධජයේ පිළිබිඹු වන පරිදි සියලුම ජන කොටස් එක්කාසු කරලා ඒවාට නායකත්වය දෙන්න පුළුවන් ජනාධිපතිවරයෙක් පත් කිරීම කාලීන අවශ්‍යතාවයක් හැටියට මම දකිනවා. එම නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් නීතිය යටතේ, වර්තමාන රජය වගේ නීතිය උඩින් නෙවෙයි, නීතිය යටතේ ජන හිතයිශී සංවේදී රජයක් සැප්තැම්බර් 21 වෙනිදා බිහි කිරීමට අපි සියලු දෙනාම එක්කාසු වෙමයි කියලා යෝජනා කරමින් ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. Thank you very much, Honorable Professor G.L. Peeris, for your message highlighting how this alliance is guided by a humble and motivated leader surrounded by a capable team. Uthure Deshapalana Paksha Ulu Sri Lanka me niyojane karana Tamila Deshapalana Paksha Etekama Naginira Pramukha Rata niyojane karana Muslim Deshapalana Paksha Sihala ශ්‍රී ලාංකිකත්වය නියෝජනය කරන සෑම පක්ෂයක්ම රටට ආදරය කරන සෑම කෙනෙක්ම රට දිනවන නායකත්වය සමග එක් වී හමාරයි. කඳුකරය නියෝජනය කරන රට දියුණුවට මගපාදන සුවිශේෂී චරිතයක් තමයි කම්කරු ජාතික සංවිධානයේ නායක පළනි දිගම්බරම් මැතිතුමන්. ඔහු අද දවසේදී ඔබ අමතන්නට බලාපොරොත්තු වුවත් කාල වේලාව නිසා අප ආරාධනා කරනවා කඳුරට ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාධාකෘෂ්ණන් මැතිතුමාට ඔබව අමතන්නට. ඐක්‍ය මක්කල් කූටණියින් මාබරම් විලාවිලේ අடுத்து சிறப்புரையாற்றுவதற்காக மலைக மக்கள் முன்னணியின் தலைவர் கௌரவ ராதாகிருஷ்ணன் அவர்களை மேடை கலைக்கின்றோம். ஜனாதிபதி வேட்பாளர் கௌரவ சஜித் பிரேமதாஸ் அவர்களே, அவருடைய பாரியார் அவர்களே, ஐக்கிய மக்கள் கூட்டணியுடைய இணைந்திருக்கின்ற சகல கட்சி தலைவர்களே, உங்கள் அனைவருக்கும் என்னுடைய வணக்கத்தை தெரிவித்துக் கொள்கின்றேன். நான் கூடுதலாக பேசுவதற்கு இங்கு வரவில்லை.
நான் கடந்த வாரம் ஒரு பரிசளிப்பு விழாவுக்கு சென்றிருந்தேன் ஹட்டனில். கிட்டத்தட்ட 1500 ஐந்தாம் வகுப்பு புலமை பரிசில் பெற்ற பிள்ளைகளுக்கு பரிசல்கள் கொடுக்கப்பட்டது, பதக்கம் அணிவிக்கப்பட்டது. அந்த நிகழ்விலே வந்திருந்த சில ஆசிரியர்கள் சில கேள்விகளை கேட்டார்கள். அதாவது, இந்த நாட்டினுடைய ஜனாதிபதி யார் என்று கேட்டார்கள். இந்த நாட்டினுடைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே என்று சொன்னார்கள். அடுத்த கேள்வியாக அவர் கேட்டார்கள், இந்த நாட்டினுடைய அடுத்து வர தேர்தல் எப்போ வருதுன்னு கேட்டார்கள். 21ஆம் தேதி தேர்தல் வருது என்று சொன்னார்கள் அந்த பிள்ளைகள் சொன்னாங்க. அடுத்த கேள்வியாக கேட்டார்கள், இந்த நாட்டினுடைய அடுத்த ஜனாதிபதி யார் என்று. ஒட்டுமொத்தமாக சொன்னது சஜித் பிரேமதாச என்று. மாம் பேத்தர கியாண்ட கமத்தி பௌகே தாவசல மமகியா ஹட்டன் பத்தே இஸ்கோல எக்தாஸ் பன்சியாக் பித்தர லமாய் ஸ்காலர்ஷிப் லமாயின் பிரைஸ் கிவிங்க கேட்டேன். குருவர் ஹவா வர்த்தமான ஜனாதிபதி கவுது கேலா எத்தக்கோட்ட எகொள்ள கியூவா வர்த்தமான ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே கேலா இலங்க கொஸ்டினக்கு எவ்வா கவதா மேரட்டே எலெக்ஷன் கேலா எவ்வா விசியக் பண்ணிதா செப்டம்பர் விசியக்கு எலெக்ஷன் கீழே கியூவா அநாகத்த ஜனாதிபதி நத்தாங்க என்ன ஜனாதிபதி கவுது கீழே எவ்வா சஜித் பிரேமதாச கேலா ஏ பஸ் ஸ்காலர்ஷிப் லாமாயின் கியாண்ட புள்ளுவாண்ணாங்க ஏகோலங்க பேரண்ட்ஸ்ல கேலா ஏத்தி அநாகத்த ஜனாதிபதி சஜித் பிரேமதாச கேலா ஏக்க கியாண்டதமா மெத்தனை கெமத்தி உன்னு இல்லங்கட்ட மக மட்ட கியாண்டதுன்னு வர்த்தமான ஜனாதிபத்துமா மெய் பல வேண்டிதா நூறலிய டேவிலா நூறலிய கொட்டகல டேவிலா லுக்கு ரசிமத்தி எல்லாம் மெய்தின மெய்தின எதி எதுமா பொருந்துனா வதுக்கம் கருண்டா எக்தாஸ் பன்சியா படி தினவாக்கியில பொருந்துனா ஏய் மனுஷ நாணயக்கார எவாகம லங்கா கம்கரு காங்கிரசே நாயகத்துமா அத்துலு இய பெரேதா மந்தக்க பிரவர்த்தியா கீனவா மம்மேம பொருந்துனே கேள் நே கேள எக்தாஸ் அத்திய மம்ம பொருந்துடுண்ட இது ஏமனார் ஜனாதிபதி மே மாச தகட்ட எத்த கேப்பு லொக்குமா பொருவா மேய்க்க வேண்டும் மம்மே அவஸ்தாவுக்கு ஆண்டோன ஜனாதிபதி அவர்கள் மே தினத்திலே 1700 ரூபா சம்பளம் தருவதாக சொன்னார்கள். ஆனால் நேற்று ஒரு நிகழ்விலே சொல்றார், நான் சொல்லல, நான் 1700 ரூபா சம்பளம் தாரேன் நான் சொல்லல என்று சொல்லுகின்றார். இது எவ்வளவு தூரம் பொய்யான ஒரு விஷயம் என்பதை மக்கள் தெரிந்து கொள்ள வேண்டும், மலையக மக்கள் புரிந்து கொள்ள வேண்டும் என்பதை தான் நான் தெரிந்து கொள்கின்றேன், சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த நேரத்திலே எங்களுடைய ஜனாதிபதி அபேட்சகர் கடந்த முறையும் அவருக்கு நாங்கள் முழுமையான ஒற்றுமை கொடுத்தோம், இந்த முறையும் அவருக்கு முழுமையான ஒற்றுமையை நாங்கள் கொடுக்கின்றோம். இந்த நாட்டினுடைய எதிர்கால ஜனாதிபதியாக சஜித் பிரேமதாச அவர்கள் இந்த நாட்டிலே வர வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்திலே மலையக மக்கள் முன்னணி அதோட தமிழ் பேசும் மக்களுடைய சார்பிலே தமிழ் முற்போக்கு கூட்டணி சார்பிலே அவர்களுக்கு வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றோம். எதிர்காலத்திலே அவர் இந்த நாட்டினுடைய நான் நினைக்கிறேன் ரணசிங்க பிரேமதாஸ் அவர்கள் இந்த நாட்டினுடைய ஜனாதிபதியாக இருந்த பொழுது தமிழ் மக்களுக்கு மலையக மக்களுக்கு விசேஷமாக அதிகமான வேலை செய்ய கொடுத்த ஜனாதிபதி ரணசிங்க பிரேமதாஸ் என்பவர்களை நாங்கள் மறக்க முடியாது. இந்த நாட்டினுடைய இன்று பிரஜா உரிமை கிடைப்பதற்கு ரணசிங்க பிரேமதாஸ் அவர்கள் காரணமாக இருந்திருக்கின்றார். ஆகவே அவருடைய புதல்வர் இந்த நாட்டினுடைய எதிர்கால ஜனாதிபதியாக வந்து மலையக மக்களுடைய பல்வேறுபட்ட பிரச்சனைகளை தீர்ப்பதற்கு அவர் எங்களுக்கு பொருந்தி இருக்கின்றார். இந்த சிறுதோட்ட முகாமையாளர்களை முறைமையை கொண்டு வருவதற்கு அவர் பொருந்தி இருக்கின்றார். அதுபோல மலையகத்தில் இருக்கின்ற கல்வி வளர்ச்சி பொருளாதாரம் சுகாதாரம் போன்ற வளர்ச்சிகளுக்கு அவர் உத்வேகம் கொடுப்பதாக எங்களுக்கு சொல்லி இருக்கின்றார். ஆகவே இந்த நேரத்திலே அவருக்கு எங்களது மனமார்ந்த நன்றியை தெரிவித்து இந்த சந்தர்ப்பத்தை எனக்கு அளித்த உங்களுக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். இன்றைய தினம் ஐக்கிய மக்கள் கூட்டணிக்கு இன்னும் ஒரு ஊந்துகோலாக சக்தியாக ஒன்றிணைந்த கௌரவ தலைவர் திரு ராதாகிருஷ்ணன் அவர்களுக்கு எம்முடைய நன்றிகளை நாங்கள் இந்த வேளையிலே தெரிவித்துக் கொள்கிறோம். ரட்ட தீனண்ட வெடபீலி விளாக் சலசும் சாகத்த வெடபீலி விளாக்
රටේ ඉදිරි ගමන වෙනුවෙන් කැප වුණු වැඩපිළිවෙලක් නිර්මාණය වී තිබෙනවා. අපි ආරාධනා කරන්න කැමති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මැතිතුමන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමන්ට, ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත් මැතිතුමන්ට වේදිකාවට සම්ප්‍රාප්තවන හැටියට. රට ගොඩනගන ජාතික ප්‍රතිපත්ති මාලාව දිනන ජනපති සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට බාර දෙන්නයි මේ සූදානම් වන්නේ. ඒ සඳහා ආරාධනා කරන ඉතාමත් ගෞරවයෙන් යුතුව අපේ නියත ජනපති සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට වේදිකාවට එකතු වෙන හැටියට. ජාතික විද්වත් සභාව, සමගි බුද්ධි මණ්ඩපය, සිවිල් සංවිධාන ඇතුළු වෘතකයන් 2000කට අධික සමාජික පිරිසක් එකතුව තමයි රට බෙහෙවන මේ වැඩපිළිවෙල විෂයන් 27ක අන්තර්ගතයන්ට අදාළව මේ ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා. ආර්ථික විශේෂඥයෙක් විදියට මුළු රටම පිළිගත්, අපි සෑම පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමාට ආරාධනා කරනවා ඉතින් අපි ගෞරවයෙන් එන්න වේදිකාවට. ඒත් එක්කම සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරමින් සම්මානිත මහාචාර්ය ජීඑල් පීරිස් මැතිතුමන් මේ ප්‍රතිපස්ති ප්‍රකාශය නිර්මාණය කළ පිරිසට අපි ආරාධනා කරනවා වේදිකාවට එකතු වෙන හැටියට. නොකිලිටි අති රටක් කරවන සුභහෙටක් සමරෙන විනාවින ඉතිහාස ගතයි මේ අරමුණ. මීළඟ ආරාධනය සුහුරු යටිතල පහසුකම් පිළිබඳ වාර්තාව පිළිගැන්වීම සඳහා. ඒ සඳහා සම්මානිත මහාචාර්ය ජීඑල් පීරිස් මැතිතුමන් ප්‍රමුඛ සමගි බුද්ධි මණ්ඩපයේ කැදවුම් කරුහා නායක ලෙස ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර සම්මතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුලසිරි සමරකෝන්, ජ්‍යෙෂ්ඨ සභාපති ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක, සමගි බුද්ධි මණ්ඩපයේ මහලේකම් ආචාර්ය එස් භාස්කරන්, විහාරික මහාචාර්ය උපුල් අබේරත්න පේරාදෙණිය දේශපාලන විද්‍යාව පිළිබඳවයි ඔහු කටයුතු කරන්නේ. ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, ශ්‍රී ජයවර්ධනපුර දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්, බුද්ධි මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් බෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය දුනේෂ් ගුණතිලක, ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය මේවිස් මොරායස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය M.W. ජයසුන්දර, ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය අජිත් සෙනවිරත්න, රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මහාචාර්ය W.K.D. කීර්තිරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය සංජීවනී මන්ත්‍රී රත්න, රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ගීතානි කුමාරි හාමි, කැලණි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා පිළිබඳ මහාචාර්ය සම්පත් රාජපක්ෂ,
රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සී ගමගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රත්නසිරි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර කුමාර උතුවන්ගේ, කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික කටයුතු ප්‍රබල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය HMN බණ්ඩාර, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනය පිළිබඳ BDS අරුණ ශාන්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන ආචාර්ය කුමාර සිල්වා, විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය S පත්මනීෂන්. ඒ සියලු දෙනාටම අපි ආරාධනා කළා මේ රටත් එක්ක බද්ධ වූ කාරණයක්. සියලු දෙනාටම බොහොම ස්තුතියි.